சீமாவின் இஹா தேசபாலன். අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකීය දේශපාලන වැඩසටහන් කලාව තුළ ඉහළින්ම සලකුණු තැබූ සලකුණ සමගින් අදත් ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා. දේශපාලනයේ සීමාවෙන් එහා සලකුණ තබන්නට අදත් අප සූදානම්. මා සමගින් මගේ හිතවතුන් දෙපළ අදත් සුපුරුදු ආකාරයෙන්ම ඒට එකතු වෙනවා. රංගන දිසිල්වා, රංගන සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සුදේව. විමල් කැටපියාරච්චි, විමල් සුබ සන්ධ්‍යාවක්. එසේම වේවා සුදේව. අප තිදෙනා සමගින් අද දේශපාලනයේ සීමාවෙන් එහා සලකුණු තබන්නේ කවුරුන්ද පිළිගන්න? උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා. ඇමතුමනි, සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. සලකුණට බොහොම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ සිදුවුණු සිදුවීමකින් අපි සලකුණ ආරම්භ කරමු. යහපාලන ආණ්ඩුවේ ප්‍රථම ඉල්ලා අස්වීම සිදුවුණා. නීති හා සාමය පිළිබඳ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාර්පණ මහතා එතුමාද ඉල්ලා අස්වමින් කර ප්‍රකාශයට අපි මුලින් අවධානය යොමු කරමු. අපි ඒ ප්‍රකාශය බලමු. ඉන් අනතුරුව සාකච්ඡාවට එකතු වෙමු. මා පාර්ලිමේන්තුවේ කියා සිටියේ සම්පූර්ණ සත්‍යයකි. මෙම ඇමන් කාඩ් නැවෙහි තිබුණු අවියාද සියල්ල නීත්‍යානුකූලව තබාගෙන ගිය ආයුධයි. මේ කාරණය නීතිපතිතුමාද කියා තිබෙනවා. මා ඇමන් කාඩ් වෙනුවෙන් නීති උපදෙස් දුන්නේ මම ඇමති පදවිය භාර ගැනීමට ප්‍රථමයේ. මෙම අවිගවඩාව පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතුයයි අප පක්ෂයේ සමහර අය කියා සිටිනවා. මා පොලිසිය භාර ඇමතකමී සිටින විට එම විමර්ශන හරියාකාරව කරගෙන යාමට බාධාවක් වේයයි සමහරුන් අතර සැකයක් ඇති වී තිබෙනවා. මෙම සැකය නිසා විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යාමට ඇමති ධූරයෙන් ඉවත් වීමට සුදුසුයයි මම හිතනවා. මම මේ තීරණය ගත්තේ ඊයේ රෑ අද උදේ පාන්දරම මම ජනාධිපතිතුමාට ලිපියක් යවුවා ඉල්ලා අස්වනයි කියලා මේ ඇමති ධූරය. මගේ හිතේ කිසිම කහටක් නැහැ, මගේ අතේ ලේ නැහැ, මගේ මොළේ විකෘති වෙලත් නැහැ. ගරාමුත්තුමනි, තිලක් මාරපණ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයත් සමග බොහෝ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. විශේෂ කැබිනට් රැස්වීමක් පවා අද දවසේදී කැඳවන්නට සිද්ධ වුණා. කැබිනට් රැස්වීම කැඳවන මොහොතේම අදාළ අමාත්‍යවරයා ඉල්ලා අස්වෙනවා. එය ඔහුගේ තීරණයක්ද? ආණ්ඩුව බේරා ගන්නට ඔහුට ඉල්ලා අස්වන ලෙස කවුරු හරි බලපෑම් කරාද? මං හිතන්නේ ඒක එතුමාගේ තීරණයක්. මොකද එතුමා මේ රටේ නීතිපති හරි හැටියට කටයුතු කරපු කෙනෙක්. කලින් කැබිනට් අමාත්‍ය ධූරය දරලා තියෙනවා. මං හිතන්නේ ඒක එතුමාගේ තීරණයක්. මොකද එතුමා මම දන්නවා දීර්ඝ කාලයක් එතුමාට බලපෑම් කරන්න බෑ කාටවත්. මං හිතන්නේ ඒක එතුමාගේ පෞද්ගලික තීරණයක්. වෙච්ච දෙයට ඔබතුමා කණගාටුවෙන් දින්නේ නෑ. එහෙම කණගාටුවකුත් නෑ, මේ සතුටුකුත් නෑ. මොකද ඇත්ත වශයෙන්ම එතුමා එදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කෙරුවා. ඉතින් ඒ පාර්ලිමේන්තුවේ ප්‍රකාශය මත තමයි මං හිතන්නේ ඔහුට ඉල්ලාස් වෙන සිදුවුනේ. ඉතින් මෙතන ඇත්ත වශයෙන් මෙතන මේ මමත් නීතිඥයෙක්. දැන් මෙතන බලන්න ඕන ඕනම සිද්ධියක නීතිපතිවරයා කිව්වහම මේ නඩුව යම්කිසි නඩුවක් ඉදිරියට අරගන්න බෑ කියලා. එතනින් එයාට අපි කොහොමද යන්න කියන එක ගැන කල්පනා කරන්න ඕන. ඒක තමයි මෙතන වැදගත්ම දේ, පෞද්ගලිකත්වයෙන් තොරව. හැබැයි දැන් ඔබ ඇතුළු කණ්ඩායම ආණ්ඩු බලය ලබා ගන්නට කලින් ඇවන් ගාඩ් සිද්ධියේ ප්‍රධාන අවියක් බවට පත් කරගත්තා. එතකොට මේ පිළිබඳව හොයලා බලන්න නැතුවද කතා කරා? ඔබ ඇතුළු කණ්ඩායම ගැන කවුද? දැන් මේ ආණ්ඩුවට ඔබතුමන්ලා මේ යහපාලන ආණ්ඩුව පිහිටවනකොට ආණ්ඩුවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුනේ නැද්ද මේ කාර්ය? මම නම් මේක ගැන වචනයක්වත් කතා කරුවේ නැහැ. නමුත් ආණ්ඩුවට මම නම් මේක ගැන වචනයක්වත් කතා කරුවේ නැහැ. අපිට ඡන්ද දෙන්න මෙව අවශ්‍ය වුණේ නැහැ. හොඳයි, ඔබතුමා ප්‍රශ්න නැති අයට මේක ප්‍රශ්නයක් වෙන්න ඇති. නමුත් මේක ගැන මම නම් වචනය කතා කරුවෙත් නැහැ. කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට දැන් ඔබතුමා කොහොමද ඉල්ලාස්වීම විග්‍රහ කරන්නේ? නෑ, දැන් මෙතන ප්‍රශ්නේ මේකනේ. මම ඕගොල්ලන්ගෙන් අහන්නේ, ඕගොල්ලෝ මට මේකට උත්තරයක් දෙන්නකෝ. රටේ නීතිපතිවරයා කිව්වාම මේ නඩුව ඉදිරියට අරන් යන්න බෑ. මේ සියල්ල නීත්‍යානුකූලයි කියලා ඊට පස්සේ ඕගොල්ලෝ කියන්නේ මොකද කරන්න පුළුවන් කියලා. නමුත් ඇමතිතුමනේ තියෙන ප්‍රශ්නේ. නෑ නෑ නෑ, ඔබතුමා නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ මාධ්‍යයට කෙනෙක් වරදිකාරය කරන්න බෑ. හොඳේ, මාධ්‍යයට කෙනෙක් වරදිකාරය කරන්න බෑ. අර ඕක අර ගොබෙස් කිරික යම්කිසි දෙයක් පොඩ පොඩා කිව්වහම බොරුවක් කරත් ඇත්ත වෙනවා. සබවින්න අහන්නේ ඕගොල්ලෝ බඩ කියන්නකෝ. අපටත් කිසිම කෙනෙක් ඇමතිතුමනේ කිසිම කෙනෙක් නීතිපතිවරයා
කිව්වාම මෙතන නඩුවක් නැහැ මේක ඉදිරියට අරගෙන බෑ කියලා ඊට පස්සේ මොකක්ද අපි කරන්නේ අපි එක සාකච්ඡා කරමු හොඳයි හොඳයි අපිට අපිටත් තිබෙන ප්‍රශ්නේ අපිටත් මෙතනදී කිසිම කෙනෙක් වැරදිකරු හෝ නිවැරදිකරු කරන්න අවශ්‍ය නැහැ එතකොට මම ඔබතුමාගෙන් අහන්නේ කැබිනට් මණ්ඩලය තුල ඇමතිවරුන් පිරිසක් මේ පිළිබඳව දැඩිව මතපල කරනවා එතකොට ඔවුන් එලියට අවිල්ලත් මේ පිළිබඳව සඳහන් කරනවා අප කැබිනට් මණ්ඩලය මෙහෙම සාකච්ඡා කරනවා කියන කාරණේ මෙහෙමයි මෙතන දෙපැත්තක් තියෙනවා පොට්සක් කියනවා මෙතන වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කොට්සක් කියනවා නීතිපතිවරයා කියනවා මේ නඩුව ඉදිරියට අරගෙන බෑ කියලා. ඉතින් මේකයි දෙපැත්ත. මෙතනින් ඉහට බාලුකු ප්‍රශ්නයක් නෑ. මට දැනෙනවා මේ කැබිනට් මණ්ඩලෙම ගිරි ආරන්නේ මේක දෙපැත්තක් තියෙනවා. මේක හැම කැබිනට් මණ්ඩලෙම මේව සාකච්ඡා කරනවා. ඕගොල්ලෝ කියන විදිහට මේ මහා ආන්දෝලනාත්මක තත්ත්වයක් නෑ. නෑ අපි දෙපැත්තක් තියෙනවා. කොට්සක් කියනවා මේකේ යම්කිසි හොරයක් තියෙනවා. අනිත් කට්ටිය කියනවා රටේ නීතිපතිවරයා කියනවා මෙතන මේ හොරයක් නැහැ කියන්නේ. ඒ කියන්නේ හොරයක් තියෙනවයි කියලා කියන කණ්ඩායම නීතිපතිවරයව පිළිගන්නේ නැති තත්ත්වයකද ඉන්නේ. ඉතින් ඒක තමයි දැන් නීතිපතිවරයව පිළිගන්නේ නැත්තම්. දැන් ඕගොල්ලොමනේ කියන්නේ මේ අර අපේ රටේ නීතිය හොඳයි, නඩුකාරර හොඳයි, නීතිපතිවරය හොඳයි කියලා මාධ්‍යමනේ කියන්නේ. අනිත් පැත්තේ කියනවා නීතිපතිවර හොරයි කියලා. අපි කියන්නේ නැහැ. මාධ්‍ය කියනවා දැන් අර හයිබ්‍රිඩ් එකේ අර හයිබ්‍රිඩ් කියන හයිබ්‍රිඩ් අර UN රෙසලූෂන් එකේ හයිබ්‍රිඩ් කියන වචනයක් තිබෙත් නෑ. නමුත් මාධ්‍ය හයිබ්‍රිඩ් කියන වචනේ දාලා පෙන්වන්න නැතුවනේ මේ විදේශ රටවල් වලට විශ්වකාරියෝ ගෙන්නන්න හදනවා කියලා. දැන් ඕගොල්ලෝ අනිත් පැත්තේ කියනවා. ඕගොල්ලෝ ඒකට එපා කියනවා. බොහෝ මාධ්‍ය ඒක එපා කිව්වා. මාධ්‍ය එපා කියනවා කියලා කියන කාරණාව තේරෙන්නේ. විදේශ විනිශ්චකාරියෝ ගෙන්නන්න එපා කිව්වා. ඒක අපිට ඕගොල්ලෝ කියනවා නීතිපතිවරයා හොරා. කවුද කියන්නේ? ගරු එවතුමනේ මට සමා වෙනවා. හැම මාධ්‍යයක්ම කිව්වනේ. නීතිපතිවරයා හොරා කියලා. දැන් මේ දැන් ඇහුවේ. මෙතුම ඇහුවද? මම කිසිම තැනක මගේ කිසිම තැනක මම සඳහන් කරන්නේ නැහැ නීතිපති මම කිව්වේ ආණ්ඩුවේ පාර්ශව අතර මත දෙකක් තියෙනවාද කියන කාරණේයි මම අහන්නේ ගරු එමුතුමනි මුළු කැබිනට් එකේම නෙවෙයි නමුත් කන්න ඇන්දයක් අතර මත දෙකක් තියෙනවා දැන් ඔබතුමා මට පේන ආකාරයට ඔබතුමා බොහොම කනගාටු වෙන්න ඉන්නවා තිලක් මාරපණගේ ඉල්ලාස්සෙම ගැන වග කියන්නේ ඕනේ එහෙමනම් ආණ්ඩුවේ ඇයි එහෙනම් ඉල්ලාස්සෙම බාරගත්තේ මම මේ හැංගීම් බරව කතා කරන්නේ නැහැ මම නීතිඥයෙක් මම නීතිය දන්නේ ඕගොල්ලෝ වගේ නෙවෙයි ඕගොල්ලෝ දන්නේ හෙඩ්ලයින් විතරයි හෙඩ්ලයින් අල්ලලා කතා කරනවානේ. අමුතුමා මාධ්‍යත් එක්ක තරහින් ඉන්නවා වගේ. නෑ තරහ නෙවෙයි. මොකද රටේ නීතිපතිවරයා කිව්වහම එතනින් එහාට කොහොමද අපි යන්නේ? ඒ නිසා තමයි ගරු අමුතුමනි අපි ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ නීතිපතිවරයා කියන කාරණය කැබිනට් මණ්ඩලය තුල ඇතැම් ඇමතිවරු කණ්ඩායමක් පිළිගන්නේ නැහැ. ඇතැම් පිරිසක් පිළිගන්නවා. මම එතනයි අහන්නේ. මේ මාධ්‍ය සම්බන්ධ කාරණයක් නෙමෙයි අමුතුමනි. ඔබතුමා ওই ප්‍රශ්නේ අහන්න ඕනේ අපෙන්ද? එහෙමත් නැත්නම් පැහැදිලිවම රාජ්‍ය සේනාරත්න මාත්‍රයා පාටලි කපි කරනවා කමාත්‍රා මේ පාර්ශවෙන්ද ඔය ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙන්නේ අපි සාකච්ඡා කරලා තියෙන්නේ දැන් ඔබතුමාගේ මතය මොකද මෙතන වරදක් වෙලා තියෙනවද නැද්ද ඔබතුමා කොහොමද මත දෙකක් තියෙනවද නෑ නෑ මෙතන වෙලා තියෙන්නේ රටේ නීතිපතිවරයා කිව්වහම මෙතන නීති අනුකූල නීති විරෝධී දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා ඉතින් එතනින් එහාට අපි මොකද්ද කරන්න කියන එකයි සාකච්ඡා කරන්නේ එහෙමනම් තිලක් මාරපණ මහත්මයා ඉල්ලලාස්සලා තියෙන්නේ මේ අපරාධය කියලාද ඔබතුමා කියන්නේ අප ඒක එහෙම මං කිව්වේ නෑනේ නෑ නෑ මං අහන්නේ ඔබතුමා ඔය තමයි ඔය මාධ්‍යවේදී අර මාධ්‍යවේදීන් හද හෙඩ්ලයින් මම කලබලයිනේ මේ මාධ්‍යත් එක්ක මේ අනවශ්‍ය ප්‍රශ්න හදනවා කියන එක. දැන් ඕගොල්ලෝ මේ නඩුව ස්ටඩි කරනවද එක්කෙනෙක්වත්? ඔය තුන් දෙනාගේ එක්කෙනෙක් නඩුව පොතක් බැලුවද? එතකොට එමුතුම මම නෑනේ මං අහන්නේ ඕක අපි අහන කාරණා මං අහන්නේ ඕගොල්ලන්ට මොකද්ද තියෙන අයිතිය? අපි ජනතාවගේ පැත්තෙන් ඕගොල්ලන්ට මොකද්ද තියෙන අයිතිය? ගරු එමුතුම හරි දැන් අපිට පොඩ්ඩක් දෙන්නකෝ. ඕගොල්ලන්ට මොකද්ද තියෙන අයිතිය මේ නඩුව ගැන කතා කරන්න ඕගොල්ලෝ නඩු ෆයිල් එක බැලුවද? නෑ අපි නඩුව නෙමෙයි අපි නඩුව ගැන නෙමෙයි අපි අපේ මාධ්‍යයෙන් මාධ්‍යෙන් කවුද මේ නඩු ෆයිල් එක බලලා තියෙන්නේ? ඒක මාධ්‍යවේදියා බඩ කියන. ඇමතිතුමනි මම හිතන්නේ ඔබතුමා මාධ්‍යත් එක්ක යම් ගැටලුවක් තියෙනවා වගේ අපිට පේන. නෑ අපි ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන මේ ජනතාව කියන්නේ සමා වෙන්න ඇමතිතුමනි මට මොහොතක් දෙන්න. මොකද මේ මං එදා ඇහුවාම මට ඔය නඩුවට පෙනී හිටපු නීති මාත්‍යා කිව්වා මේකේ ලිපි මේක තිබ්බ 3000ක්. ලිපි ડોකියුමන්ට්ස් 3000ක් තිබ්බ කියලා. ඒ 3000ම මේගොල්ලෝ පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. ඒ හැම ඩොකියුමන්ට් එකකටම රජයේ යම්කිසි සහතිකයක් ලැබිලා තියෙනවා. ඉතින් මම මට කියන්නේ තියෙන මේකයි බබෝ අවන්ගාඩ් කියන මිනිහා මම දන්නේ නැහැ මම දැකලත් නැහැ කළු සුද්ද කියලා. හැබැයි මම කියන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා නීතිපතිවරයා බෑ කිව්වම අපි මොකද්ද කරන්න කියලා. එතන එහෙමනම් ඇබතුමනි මේ ඉල්ලාස්සීම පිළිගත්ත ආණ්ඩුව කරන්නේ බරපතල වරදක් කරලා තියෙන මේ ඉල්ලාස්සීම පිළිගන්න. එහෙමනම් ආණ්ඩුව කියන්නේ මේ ඉල්ලාස්සීම පිළිගන්න බෑ කියලා. ඒක තිලක් මාර බයිකෙන් මම කිව්වා මේක තිලක් මාර මහත්තයාගේ පෞද්ගලික තීන්දුවක්. අපි ඒක එතුමාගෙන් අහන්න ඕනේ ඇයි ඉල්ලාස්සුවේ කියලා. අපිට කියන්න බෑනේ.
ඉල්ලාසෙන්ට බලකරත් දන්න ඇනේ දන්නි ඔබතුමාගේ මේ ප්‍රශ්න හන්නේ දේශපාලඥ කැටට මේ අපිට අධිකරන මේ උසාවිය නෙමේන මේක උසාවිය නොවන නිසා අපි දේශපාලඥයකුගෙන් ජනමාධ්‍යවේදීන් හැටියට දේශපාලන ප්‍රශ්න අහන්නේ යම්කිසි යම්ගේ කාර්යයක් ගැන කතා කරනවා ඒ කාර්යය ස්ටඩි කරලා තියෙනවා දැන් පිටරටවල මාධ්‍යවේදී ඇමරිකාවේ හරි බ්‍රිතාන්‍යයේ මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා නම් මේ නඩුව ගැන ඒගොල්ලෝ නඩු ෆයිල් එක ස්ටඩි කරලා කරපුවා නෑ ඔබතුමා උපදේශය ස්ටඩි කරලා දැන් හොඳයි හොඳයි අපි ඒ උපදේශය අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නම් ගමු ඔය මාධ්‍යවේදියාට මේක මේ නඩු නමුත් නමුත් රටේ ජනතාවට දැනෙන තැනකදී ජනතාව මේ දිහා බලන කෝණයෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය අපිට තිබෙනවා කරු එමුතුනේ ඒ නිසා තමයි අපි අහන්නේ ඔබතුමා අපත් සමග මේ අමනාපයේ ජනතාව නෑ මම කියන්නේ මේකයි ජනතාව ජනතාවට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා නමුත් මාධ්‍යවේදියෙක් වුණාම යම් කිසි දෙයක් ගැන ප්‍රශ්න කරනවා නම් ඒක ස්ටඩි කරලා තියෙන්න ඕන. එතකොට ඔයගොල්ලෝ ඩඩු ෆයිල් එක බැලුවද? ඔබතුමා ඔයගොල්ලෝ ඩඩු ෆයිල් එකේ එක ඩොකියුමන්ට් එකක් තියෙනවා. මම තව තර්කයක් දේශපාලන කාරණාවක් අහන්න. ලංකාවේ ඔක තමයි මාධ්‍යවේදීගේ තත්ත්වය. අපි වෙන තර්කයක් මතු කරොත් ගරු ස්ටඩි කරන්නේ නැහැ. ඔබතුමා මාධ්‍යයට සහ මාධ්‍යවේදීට ඇඟිල්ල දෙකන. අපි අනිත් පැත්තෙන් තර්කයක් මතු කරනවා. එතකොට කැබිනට් මණ්ඩලයේ කැබිනට් ඇමතිවරුන් මේකට විරුද්ධව කතා කරන්නේ ඔවුන් මේක හරියට අධ්‍යයනය කරන්නේ නැතුවද එතකොට? ඔවුනුත් අධ්‍යයනය කළා නැද්ද? ඔබතුමා කියන කාරණේ ඒක තමයි බංකුවේ මත දෙකක් තියෙනවා කියලා මම කිව්වේ මත දෙකක් තියෙනවා නීතිපතිවරු එකක් කියනවා කැබිනට් ඇමතිවරු තව එකක් කියනවා ඒ කියන්නේ නීතිය දන්න ඇමතිවරු සහ හෙඩ්ලයින් බලන විතරක් ඇමතිවරු ඉන්නවා ඔබ කියන්නේ ඔබේ ආණ්ඩුවේ අවන්ගාඩ් සිද්ධියත් එක්ක ආණ්ඩුව බරපතල අනාගැනීමකට ලක් කරලා අවන්ගාඩ් කියන ප්‍රශ්නේ ඇහුවත් කේන්ද්‍රය තත්ත්වයකට එහෙම අනාගැනීමක් නෑ මොකද ඇත්ත වශයෙන්ම මේ යාපාලන ආණ්ඩුවේ ඇමතිවරේ කිල්ලාස් තුනක් මම හිතන්නේ අවුරුදු 20කටවත් කිසිම දවසක මේ රටේ ඇමතිවරේ කිල්ලාස් කියලා නැහැනේ පසුගිය ආණ්ඩු කාලේ අපි දැක්කනේ විශාල වශයෙන් ඇමතිවරුන් යම් චෝදනා තිබ්බා. නමුත් ඒක ඇමතිවරයෙක් අතිල්ලාසුන්නේ. ඉතින් මේක යහපාලන ආණ්ඩුවේ එක හොඳ පැත්තක්. ඒ කියන්නේ තමන්ගේ විශේෂපතේට අදාළව කිසියම් අගතියක් සිද්ධ වුණොත් ඉල්ලාස් වීම හොඳ ලක්ෂණයක් කියලා කියනවා. එතුමා කිව්වේ පරීක්ෂණය කරන්න ලේසි වෙනවා කියලා. හොඳයි ගරු ඇමතිතුමනි අපි ඔබතුමාගේ ඇමතිකම පැත්තටම ඔබතුමා ඇමතිකම බාරගත්තාට පස්සේ විවිධ මාධ්‍යවල විවිධ තැන්වල විවිධ මාධ්‍ය හමුවල ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. මේ විද්‍යාත්මකව ඇමතිකම් බෙදීම සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී කරපු ප්‍රකාශයක් අපි බලමු. ඒ ප්‍රකාශයෙන් පසු ඒ පිළිබඳව අපි කතා කරමු. ජනාධිපතිවරයා බලයට පත් වුණු ජනාධිපති වර්ණයේදී තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ විශේෂයෙන්ම කියලා තිබුණා විද්‍යාත්මක ක්‍රමයකට අමාත්‍යවරුන් පත් කරනවා කියලා. උසස් අධ්‍යාපන සහ මහා මාර්ග ඇමති. සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනයේ තියෙනුනේ එක්ක නිපුණතා සංවර්ධන අමාත්‍යාංශෙත් එක්ක නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශෙත් එක්ක. ඇයි මේ දෙවරක්ම මහා මාර්ගත් එක්ක එකට ගැට ගැසීමේ විද්‍යාත්මක පදනම කුමක්ද? ලංකාවේ සරසවි සිසුන් වැඩි වශයෙන් සිටින්නේ මහා මාර්ගයේ උද්ඝෝෂණ කරමින් නිසා මහා මාර්ග සහ උසස් අධ්‍යාපනය අතර අනන්‍ය වූ සම්බන්ධයක් තිබෙනවා කියලා මේ ආණ්ඩුව හිතනවාද කියලා අපි දැනගන්න කැමතියි. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද ප්‍රශ්නේ? දැන් එතුමා මතු කරන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාට දැනෙන කාරණේ අපි දැනගන්නට ඇති විද්‍යාත්මක බෙදීමක් කියලා එකක් නෑ. ඒක ජනාධිපතිතුමාගේ අගමැතිතුමයි. ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව අමාත්‍යාංශය දීලා තියෙනවා. හැම ආණ්ඩුවකම වෙන්නේ එකයි. ඒ කියන්නේ විද්‍යාත්මක බෙදීමක් අවශ්‍ය නැහැ කියලා ඔබතුමා යෝජනා කරනවා. නෑ එහෙම අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිතුමයි අගමැතිතුමයි හිතන්නේ නැති මට මේ අමාත්‍යාංශ දෙක බොහොමදර කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක මෙතුමාට දීපු කියලා. HNDA සිසුන්ට මහමගදී පොලිසිය දාලා පහර දීලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයි මහා මාර්ගයයි දෙක සම්බන්ධ කරලා දුන්නද මේ ආණ්ඩුව දැන්? ඔය ගම්මන්පිල බහතා කියපු එක එතුමා කියන්නේ කලින් සුමානකට කලින් තිබ්බා නිව්යෝක් ටයිම්ස් එකේ. ඔය එතනින් කොපි කරලා තමයි ඔය කියන්නේ. එහේ මොකද්ද තිබුණේ? වෙබ්සයිට් එක තිබ්බා ඔය ඕක ඉංග්‍රීසියෙන්. එතුමා කියපු එක ඉංග්‍රීසියෙන් තිබ්බා. ඒක අනුකරණය කරලා තමයි ඔය කිව්වේ. හැබැයි ඉතින් කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහර දෙන්න කියලා අපි කිසි කෙනෙකුට කිව්වේ නැහැ. ඒක අගමැතිතුමාවත් ජනාධිපතිතුමා මාවත් එහෙම කිව්වේ නැහැ කිසිම දවසක. කොහොමද ඒ පහර දීම සිද්ධ වුණේ එතකොට? මේ ඇති ඇත්ත වශයෙන්ම ශිෂ්‍යව ආවා. ශිෂ්‍යව ඇවිල්ලා සිවිල් නීති කඩවීම සිද්ධ වුණා. ඒ කියන්නේ යම් යම් තැන්වල පාර හරස් කරලා අර බැරිය තල්ලු කරනකොට ඒතර යම් සිද්ධියක් ඇති වුණා. ඉතින් අපි ඒක දැක්කේ නැහැ. අනිත් එක දැන් 19 වෙනි සංශෝධන යටතේ දැන් පොලිසිය ස්වාධීන ඒක පොලිස් කමිෂන් එකක් තියෙනවා. ඉතින් වගේ පොලිසියට අණ දෙන්න බෑ දැන්. යම් උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වෙනකොට ඒ උද්ඝෝෂණයට පහර දෙන්න කියලා පොලිසියට අණ දෙන්නේ පොලිස් කොමිසමද? දරු ඇමතිතුමනි. ඒකේ ඒ වෙලාවේ ගන්න තීරණයක්. ඒකේ ඒ වෙලාවේ
ඒ වෙලාවෙ ගන්න තීරණයක් නෑ. ආණ්ඩුව ආණ්ඩුව දැන් මේ මේ පොලිස් කොමිසම නිසා බොහොම පහසු වෙන දැන් මේ කාරණේ පොලිස් කොමිසම පැත්තට දාන්නට මම ඒකයි අහන්නේ. ඒ අවස්ථාවේදී යම් උද්ඝෝෂණයක් යම් කැරලලක් මැඩපවත්වන්නට පොලිසියට උපදෙස් දෙන්නේ පොලිස් කොමිසමද නැත්නම් විශේෂ භාර අමාත්‍යවරයාද? විශේෂ භාර අමාත්‍ය අපි පොලිසියට උප මේ 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 නියෝග දෙන්නේ කවදාකවත්. ඒක කලින් ආණ්ඩුව උනාද කියලා මම දන්නේ නෑ. නමුත් අපිටම් කිසිම දාසක පොලිසිය නියෝගයක් දෙන්නේ නැහැ. මොකද එතන පාරේ ඇති වෙන තත්ත්වෙන්නේ එයා කටයුතු කරන්නේ. අපිට කිසිම නියෝගයක් දීලා නැහැ. ඔබතුමාගේ ප්‍රකාශයක් මගින් මේක තනිකරම පොලිසිය මගින් කරපු අත්නෝමතික ක්‍රියාමාර්ගයක් කියලා තහවුරු වුණා නේද? බැටන් පොල්ල අර මේසුඩ තියලා ගියේ කතාවත් එක්ක. ඔව් පොලිසිය ඇත්ත වශයෙන් පොලිසිය ආවා අපේ අතිරේක ලේකම් ජයසිංහගේ කාමරයට. පොලිසිය ඇවිල්ලා වොකි ටෝක් එකේ බැටන් එක මේසුඩ තියලා කිව්වා මම පස් දෙනෙක් කරන් එන්නම් කියලා එළියට ගියා. ශිෂ්‍ය පද්ධති සාකච්ඡාවට. එතකොට මේ ගියා ගියාම යාවේ නැහැ. ඉතින් එළියට ගියාම යම් කිසි සිද්ධියක් ඇති වුණා ඒක මොනවා ඇති වුණාද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි නියෝග දීලා නැහැ කිසිම දවසක. මං එතන අපි හිතේ හිටියෙත් නැහැ. මොකද මං හිටියේ මහා මාර්ග අමාත්‍යාංශයේ මම හිටියේ. එතකොට ඔක්කොම පොලිස් කොමිසම පිටින් යවලා ආණ්ඩුවට බේරෙන්න පුළුවන්කමක් තියනද? මම ඔබතුමා ගැන නෙවෙයි අහන්නේ. ආණ්ඩුව ගැන. පොලිස් 19 වෙනි ඕගොල්ලෝ දන්නවද මන් දන්නේ නැහැ. 19 වෙනි සංශෝධනයෙන් පස්සේ මේ රටේ පොලිසියට අධිකරණයට රාජ්‍ය ස්වාධීන කොමිෂන් සභාව පිටේ ඒ වගේ යම්කිසි ස්වාධීනත්වයක් තියෙනවා. ඉතින් අපි හදන්නේ අලුත් සංස්කෘතියක් ඇති කරන්න. බබ කියන්නේ මේ 19 වෙනි සංශෝධනය ගෙන ආපු දාට පහවදා මේ ආයතන ඔක්කොම ස්වාධීන වෙනවා කියලා මම කියන්නේ. නමුත් අද මේ ආයතන වලට ස්වාධීනත්වයක් තියෙනවා. මහා මහාගේ බලපෑම් කරන්නේ නැහැ. රජයවත් අගමැතිවරයවත් ජනාධිපතිවරයවත් බලපෑම් කරන්නේ නැහැ. ස්වාධීනව පහර දීමේ අයිතිය තියෙනවා කියලා ඔබ කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉතින් මේ අවස්ථාවේ හැටියට ඉතින් ඒක තීරණයක් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ කියන විදිහට පොලිසිය ඕගොල්ලෝ කියන්නේ පොලිසිය 100%ක් වැරදි ශිෂ්‍ය 100%ක් හරි කියලා ඕගොල්ලෝ කියන්නේ. නෑ අපි කිසිම මතයක් දරුවේ නෑ ගරුතුමා. අපි සිදුවෙච්ච සිදුවීම පිළිබඳව ඔබතුමාගෙන් ප්‍රශ්න කිරීම පමණයි සිද්ධ කරන්නේ. දැන් මෙතන ඕගොල්ලන්ට මේ මතය තියෙන ඕගොල්ලෝ හිතනවා පොලිසිය සම්පූර්ණයෙන් වැරදි කියලා. ඕගොල්ලන්ට මේ මතයට එන්න පුළුවන්. නමුත් එතන ඒ දැකපු අය වෙබ්සයිට් එක කියලා තිබ්බා. ඔව් ලංකාදීප පත්‍රයේ ඔය ආටිකල් එක ඔය පහර දීම ගැන දාලා තිබ්බා 140ක් ඒකට කමෙන්ට්ස් එවලා තිබ්බා 20ක් විතර හිටියා ඒක දැක්ක අය. ඕගොල්ලෝ කීවද මන් දන්නේ නැහැ. බලන්න සිද්ධිය වෙච්ච දාට බහුවද ලංකාදීප www.lankadeep web අඩවි ඒකේ කමෙන්ට්ස් 140ක් තිබ්බා ඒකේ 20ක් විතර තිබ්බා මේ සිද්ධිය දැක්ක අය. මේක දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් නෙවෙයි. හොඳයි අපි මේ සිද්ධියේ දෙපැත්ත තුන් පැත්ත මේ සියල්ල පිළිබඳව කතා බහ කරන්නට සූදානම්. ඒ කතා බහට එකතු වෙන්නට ඔබටත් ආරාධනා කරනවා. හිතවතුනි අපි www.hirunews.lk අපේ වෙබ් අඩවිය, ඒ වගේම www.hirutv.lk/salakuna වෙබ් අඩවියත් මතක් කරනවා ඔබට. මේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට මේ සලකුණ වැඩසටහන සමගින් එකතුවන්නට මේ පිළිබඳව ඔබගේ අදහස් දක්වන්නට අවස්ථාව තිබෙනවා. අද දවසේදී සලකුණ සමගින් දේශපාලන සලකුණ තබන්නේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා. අප විරාමයෙන් පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමය. සලකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය. දේශපාලනයේ සීමාවෙන් එහා සලකුණු තබන සලකුණ දේශපාලන සංවාදයේ සමගින් ඔබ එකතු වන්නේ අද දවසේදී අපත් සමගින් මේ වැඩසටහන එකතු වන්නේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා. අප ප්‍රථම වටේ කාරණා සාකච්ඡාවට බඳුන් කරපු කාරණේ දිගින් දිගට පොඩ්ඩක් සාකච්ඡා කරමු. කරමුතුමනි දැන් ඔබතුමා සඳහන් කරපු කාරණේ තමයි ඒ කියන්නේ ශිෂ්‍යයන්ට සාකච්ඡාවක් ලබා දෙන්නට කටයුතු කරද්දී තමයි ශිෂ්‍යයන් මේ උද්දේශනය ප්‍රකට කරේ කියන එක. අර මගේ ප්‍රකාශනේ අරන් ආවේ නෑ. ඇත්ත වශයෙන්ම මේ 46-90 චක්‍රලේඛන ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ. ඊට පස්සේ 2014 වෙනකන් මේ චක්‍රලේඛනේ තිබුණා. 2014 චක්‍රලේඛනේ අහුසි කෙරුවා. පසුගිය ආණ්ඩුවේ. ඊට පස්සේ 2014 ඊට පස්සේ මේ අලුත් ආණ්ඩුව ආයෙන් පස්සේ මේ චක්‍රලේඛනේ බලත්පක් කරන්න අපි සාකච්ඡාවට ගන්න නෑ පැවැත්තුවා. මට කලින් හිටපු අමාත්‍යතුමත් සරත් අබ්‍රුග මැතිතුමා කැබිනට් පත්‍රිකාව හදලා තිබ්බා 46-90 නැවතරක් බලත්පත් කරලා. නමුත් ප්‍රශ්නේ වුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒක රාජ්‍ය පරිපාලනයේ නිර්දේශ කෙරුවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කබෑදිල්ලක් තිබ්බා. ඉතින් මේක ටිකක් දිග්ගැස්සුණා. නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලිව තීරණය කළා තිබ්බේ මේ චක්‍රලේඛනේ බලාත්මක කරන්න. ඒක අර කැඳුම්කරු
කුමාර් නිකුත් කරපු නිවේදනයේ සඳහන් කරනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම චක්‍රලේඛන බලත්කාර කරන නිර්දේශ කළා තිබුණත් උසස් අධ්‍යාපන මේ රාජ්‍ය පරිපාලනයට විරුද්ධ වෙනවා කියලා එතුමාගේ ප්‍රකාශයම තිබ්බා. එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක තුලණය වෙන්න එපැයි දෙපැත්තෙන් මේ තුලණය නොවීමනේ මෙතන ගැටලුවක් බවට පත්වන්නේ. එතකොට මේ ශිෂ්‍ය පහර දීමට කලින් මේ සමානතාවයේ උපාධි සමානතාවයේ දෙන්න සාකච්ඡාවක් තිබ්බා කියලා ඔබතුමා බොරුවක් කිව්වා නේද? සාකච්ඡා තිබ්බා එදා සිද්ධිය වෙච්ච දා උදේ 9:00 ඉඳලා මම අමාත්‍යාංශ ලේකම් මේ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ශිෂ්‍යෝ කීප දෙනෙක් පලාත් වල ප්‍රධානින් එක අපි මේක ගැන සාකච්ඡා කළා. මට අමුතුමනේ පැහැදිලිවම කියන්න කවුද හිටපු ශිෂ්‍යෝ කියලා. මොන ශිෂ්‍ය සංගමයේද නියෝජනය කළේ? ශිෂ්‍යෝ කීප දෙනෙක් හිටියා. ඒ කවුද කියලා කියන්න අමුතුමනේ සාකච්ඡා බොරුව වෙන්නේ. සාකච්ඡා දෙකක් තිබ්බා. පළවෙනි එකේ ශිෂ්‍යෝ කට්ටියක් හිටියා ඉංජිනේරු කොටසට ඇත්. මම යෝජනා කරන ශිෂ්‍යෝ හිටියේ නැහැ කියලා. ශිෂ්‍යෝ දෙන්නෙක් හිටියා ඉතින් ඔබතුමා. මොන ශිෂ්‍ය සංගමයේද නියෝජනය කරේ වුන්? ශිෂ්‍යෝ දෙන්නෙක් හිටියා ඇතර. ශිෂ්‍යෝ දෙන්නෙක් හිටියා. අනිත් එක ශිෂ්‍යෝ හිටියේ නැහැ කියපුවකෝ. ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරල්වරයා හිටියා. හරි. එයා හිටියා 11 12 විතර වෙනකන් එයා හිටියා. මේ සියලු ප්‍රශ්න සාකච්ඡා කරුවා. සාකච්ඡා වල දෙකක් තිබ්බා. ඒ පළවෙනි එක ශිෂ්‍යෝන් එක්ක දෙවෙනි එක ශිෂ්‍යෝ නැතුව පළාත් ප්‍රධානීන් එක්ක දෙවෙනි වටයක් තිබ්බා. ඉතින් ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරල්වරයා හිටියා. ඉතින් එතුමා දන්නවා මේ ගත්ත තීරණ ඔක්කොම. හොඳයි මට මොහොතක් දෙන්න ගන්න. අපිට කිසි කෙනෙක් කිව්වේ නැහැ. මොකද අපි අධ්‍යක්ෂක ජෙනරල්වරයාත් එක්ක සාකච්ඡා කරන වෙලාවෙත් පෙළපාලියක් එන්න සාකච්ඡා වුණා කියලා පෙළපාලියක් එන්න මේ එතන ඒ අය සූදානම් වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම කිසි කෙනෙක් අපිට කිව්වේ නැහැ. මේ මෙහෙම පෙළපාලියක් එන්න අදහස් කරනවා කියලා කිසිම කෙනෙක් අපි කිව්වේ නැහැ. හොඳයි. දැන් පෙළපාලිය අපි එතෙන්ට ආවනේ. පෙළපාලිය ආවට පස්සේ ඔවුන්ට සාකච්ඡාවක් ලබා දෙන්නට මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ක්‍රියාත්මක වුනේ? නෑ ඒකනේ මම කිව්වේ. එතන අපේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හිටියා. එයා පස් දෙනෙක් එක සාකච්ඡා කරන්න කැමැත්ත ප්‍රකාශ කෙරුවා. පොලිසිය කිව්වා පස් දෙනෙක් අරන් එන්නම් කියලා එළියට ගියා. එළියට ගියට රඟාවෙන එතන පොලිසිය කට්ටිය එළියට ගියා විතර යම් සිද්ධියක් ඇති වුණා. හොඳයි. මට මොහොතක් දෙන්න. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඊට පහුවදාම ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් විශේෂ කාරණයක් සඳහන් කරා. අපි එතුමාගේ ඒ කාරණේ බලමු. මේ 1300කට ආසන්න මේ දරුවෝ ඒ තමන්ගේ අවශ්‍යතාවයට එකතු වුණාම අපිට කලින් එක ස්ථිරව දැනගත්ත වුණා. අපි අවශ්‍ය වැඩ පිළිවෙල වල යොදලා තිබුණා. අපිට හරියට තොරතුරක් තිබුණා නෑ අවල් තැනට යනවාද කියලා. අපි හැම දෙයකටම ලෑස්ති වෙලා තිබුණා. මේ තත්ත්වෙ උඩ කතා කරලා සාකච්ඡා කරලා බලනකොට වක්‍රීතු නිලධාරියෙක් යොමු කරලා බලනකොට මෙයාට අවශ්‍යතාවය තියෙන අධ්‍යාපන ආයතනෙට යන්න. ඒ තමන්ගේ ආයතනෙට යන්න. ඒ ආයතනේ අපිට බොරු කියන්න බෑ. අපි හොයලා බලන්න ඕනේ. එකපාරට ගිහිල්ලා ඇවිල්ලා සාකච්ඡා කරන්න දෙන්න බෑ. මේගොල්ලෝ තෝරාගත්තා. ඒගොල්ලෝ කිව්වා අපි පහක් අපි ආයතන අපි කීපයක් තියෙනවා. ඒ නිසා අපි 5 දිනක් වගේ ගන්න පුළුවන්. අපිට 10 දිනක් ඉන්නත් පුළුවන්. ළමයි කියනවා. අපි ඒකට කැමති දුන්නා. ඒගොල්ලෝ කැමති වුණා. ලෑස්ති පොඩක් ඉන්න අපි පරීක්ෂා කරන්න. බලනකොට අදාළ වගේ කීතු අය ඒ අදාළ ආයතනේ කවුරුත් නැහැ. ඒ වෙලාවේ අපිට මේක වළක්වා ගන්න තිබුණා. හොඳට ඒ අවස්ථාව තිබුණා නම්. දැන් මෙතන එහෙම කෙනෙක් නැත්තම් අපිට වෙලා බොරු කියන්න පුළුවන්. කෙනෙක් නැහැ. අන්න එතනදී ආයේ බඩගින්නේ තරුණ අය ඒ වගේ තත්ත්වයකට ආවම එතනදී ප්‍රෝක් වෙනවා. එහෙම නැත්තම් මේ තමන්ගේ ඉවසීමේ සීමාව යනවා. ඒ වෙන්න පුළුවන්. අවසාන අවස්ථාවේ මෙතනින් මේක ෆේල් වෙනකොට මම මොකද කරේ? මම අගමැති ලේකම්තුමාට කතා කරා. සමන්නේ කරා එක මන්තයට. කෙලින්ම අගමැති ලේකම්තුමා එකෙනෙහිම කිව්වා මට ඔය පිරිස පූජිත යව කරන්න මෙහාට මල් ලෑස්ති. මේ පණිවිඩය දෙන්න හදනකොට මේගොල්ලෝ කඩන පැනලයිස් කරලා ඉතම් ගහනවා. දැන් ආය කතා කරන්න බෑ. ආයෙනවත මම කතා කරලා කිව්වස්ස මෙන්න මේම තත්ත්වයක් තියෙනවා. කවන්න ඉදිරියට හරි බලන්න තව තත්ත්වයක් මේවා කරගන්න ඕක පාලනය කරගන්න. මේ වෙච්ච සිද්ධිය. එමත්තුමනේ බොරු කියන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද නැත්නම් ඔබතුමාද? නෑ ඒකනේ මම කිව්වේ මම බස්තමේ කතා මේ බස්තමේ බැටනේ කතාව දන්නවනේ ඔයගොල්ලෝ. මේ බැට එක තාම ජාසික මාත්‍යාව ගාව තියෙනවා. පොලිස් නිලධාරියෙක් ආවා වොකි ටෝකර් එකයි බැටනේ එකයි එක ඇවිල්ලා අපි ජාසික මාත්‍යාව කිව්වහම පස්තනේ කරගින්න කියලා ඒ දෙක මේසුරේ තියලා ගියා. ගියා ගියාම යාවේ නැහැ. තාම බැටන එක තියෙනවා එතුමා ගාව. අනිත් එක තව එකක් කියන්න. ඔය ජාසික මාත්‍යාවතර ඉන්න අතිරේක ලේකම් ජනාධිපති ලේකම් කතා කරලා තියෙනවා එතුමාට ලෑන්ඩ් ලයින් එකේ. ඒක මම මේක මම කලින් කියලා නෑ. ලෑන්ඩ් එකේ එතුමාට කතා කරුවාම එතුමා කියලා තියෙනවා මම ශිෂ්‍ය පද දෙනෙක් කෙනකන් ඉන්නවා. ජනාධිපති ලේකම් කියලා තියෙනවා බොහොම හොඳයි. ශිෂ්‍ය පද දෙනෙක් ආවම කතා කරලා ඒක බේරුම කරන්න බු ආවේ නෑ.
හොඳයි දැන් මේ සිද්ධ වෙනකොට ඔබතුමා මහා මාර්ග අමාත්‍යාංශයේ රැස්වීමක සිටියේ නෑ මේ මම කිව්වේ එදා උදේ 9 මාරි ඉඳලා ඉස්තෙල්ලා මම හරි ශිෂ්‍යෝ දෙන්නේ 3 දෙනෙක් එක්ක මේ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරල් එක්ක අමාත්‍යාංශ ලේකම් එක්ක මගේ නියෝජ්‍ය අමාත්‍ය එක්ක 10 මාර විතර එක සාකච්ඡාවක් තිබ්බා ඊට පස්සේ ආවා මේ ආයතනයේ පළාත් ප්‍රධානීන් මම ලේකම් අධ්‍යක්ෂ ජෙනරල්වරයා අපි දෙවනි වටේ තිබා මේ ආයතනයේ ප්‍රශ්න ගැන මේ 4690 චක්‍රලේඛනයේ ඇතුළු අනිකුත් ප්‍රශ්න ගැන ඊට පස්සේ ඒකේ උරුණෙන් පස්සේ මම ෆූටා එකත් එක්ක සාකච්ඡාවක් තිබ්බා ආචාර්යවරුගේ සමග ෆූටා එකත් එක්ක සාකච්ඡාද ඒ ෆූටා එක සාකච්ඡාවේ තමයි අපිට ආරංචියක් ආවේ පෙළපාලි එනවා කියලා අපි දන්නේ නැහැ කොහට එනවද කියලා මොකද අපි වෙලාවක්වත් එයා ඉල්ලලා නැහැ සාකච්ඡාවට එතකොටයි අපිට ආරංචියක් ආවේ මේ පෙළපාලි එනවා කියලා ඒ කියන්නේ දැන් පහරදී මේ මේ පහර කෑමට ශිෂ්‍ය විහිං කරගත්ත දෙයක් කියලාද ඇමතිවර හැටියට ඔබ උත්සාහ කරා ඒක මට කියන්න බෑ ඒගොල්ලන්ගේ මනස මොකද්ද කියලා මොකද නමුත් ඒගොල්ලෝ පෙළපාලි පට යනකොට අපි මේක දෙන්න තීරණය කළා තිබ්බේ ඒක ඒ අයගේ නිවේදනයේම තියෙනවනේ මම එදා පාර්ලිමේන්තුවේ කියෙව්වේ හොඳයි ඔබතුමා කියනවාද මේ 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 පෙළපාලිය එදා එන විටත් ඔබතුමාලා මේ කාරණේ පිළිබඳව අවසන් තීරණයකට අවිලා තිබ්බා කියනක ඔබතුමා කියනවා පැහැදිලිව අයි අර ස්ටේ ඔවා දැක්කද අර කැඳුම් කරුවේ ප්‍රකාශනයේ මට ඒක දරගන්න බැරිනවා මම දන්නවා මේ ඔබතුමා කියන්නේ ධම්මිකරුවන් කුමාරගේ ප්‍රකාශය එයාගේ ප්‍රකාශයේ තියෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය 4690 චක්‍රලේඛනයේ බලත්ම කරන්න තීන්දුව කළා තිබුණත් රාජ්‍ය පරිපාලනයට විරුද්ධයි කියලා ඊට වඩා මොනවද කියන්නේ ඒ කියන්නේ ඔබතුමා දැන් උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඔබතුමාටත් බොහොම පහසුයි ඒක අපි තීරණය කරලා තියෙනවා රාජ්‍ය පරිපාලනයේ මේක ක්‍රියාත්මක කරන්න අපිට කරන්න දෙයක් නෑ රාජ්‍ය පරිපාලන කියන්න පුළුවන්ද වගේ කියු තැන රාජ්‍ය පරිපාලනයත් එක්ක රාජ්‍ය පරිපාලනයේ ප්‍රශ්නයක් තිබ්බා. ඔයා දන්නවද? අපි ඒ කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මානව හිමිකම් කොමිසමට පැමිණිලා කළා තිබ්බා. 4690 බලාත්ම නොකිරීම ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලා. ඒ කියන්නේ අපි එච්චර සංවේදී වුණා මේ ප්‍රශ්නේ කියන. අපි පැමිණිලා කළා තියෙනවා. මානව හිමිකම් කොමිසමට. දැන් නමුත්තුමා මේ 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 ධම්මිකරුවන් කුමාර නැත්තම් මේ ශිෂ්‍ය සංගමේ කැඳවුම් කරු පිළිබඳව සඳහන් කරා. ඔව් යාගේ නිවේදනයේ තියෙනවා. ඔව්. ඔහු මාධ්‍ය හමුවේ කියපු කාරණේ අපි සතුව තියෙනවා. අපි ඔහු කියපු කාරණේ බලමු. මාධ්‍ය හමුවේ මොකක්ද කියන්නේ? අමාත්‍යවරයා විසින් මුළු රටේම මතයක් පතුරවනවා මාධ්‍ය හරහා මේ වෙනකොට මේ HND පාඨමාලාවට අදාළ ගැටලුව විසඳලා තියෙද්දි තමයි මේ ශිෂ්‍යෝ මහපාරේ කෑ ගහන්නේ මේ ප්‍රශ්නේ මේ කැබිනට් මණ්ඩලයට දාලා මේක විසඳලා තියෙන්නේ කියලා දිගින් දිගටම අසත්‍ය ප්‍රචාර ගෙනියද්දී මේ වගේ කමිටුවකට අද ගෙන්නලා මේ වගේ ශිෂ්‍යයන්ගෙන් එතෙන්දි සාකච්ඡාවක් ලබා දීලා තිනවා හැබැයි මේ සාකච්ඡාවේදී පැහැදිලිවම වුන් කියන්නේ මේ අපි ලබා දෙන කමිටුව මේක ලබා දෙන නිර්දේශය මේ කමිටුවෙන් ලබා දෙන නිර්දේශය අපි දන්නේ අපි ලබා දෙනවා මේක දවා දෙන්න ඕනි කියලා නිර්දේශය අපි ලබා දෙනවා හැබැයි මේ දේශපාලන තාන්ත්‍රය තුළ මේක ක්‍රියාත්මක වෙයිද නැද්ද කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා ඒගොල්ලෝ අවසානයේ පැහැදිලිම කියා සිටියා අමාත්‍යවරයා මුළු රටේම පැහැදිලිව මාධ්‍ය හරහා අසත්‍ය මත යොමින් මේක විසඳිලා තියෙනවා කියලා කියද්දී මේ අමාත්‍ය අංශය විසින් මේ වගේ කමිටුපත් කරලා ඒ කමිටු හරහා ගෙනවා අපි අපේ කමිටුවෙන් නිර්දේශය දෙනවා හැබැයි අමාත්‍යවරයාගේ අදාළ බලාත්මක කිරීම සිද්ධ වෙයිද නැද්ද කියන එක පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ කියලා තමයි ওই පත් කරපු කමිටුව කියන්නේ. අමුතුමනි මේ ප්‍රශ්න වලට මුල එතන නෙමෙයිද? නැහැ ඉතින් මේගොල්ලෝ කැබිනට් මණ්ඩලයේ වැඩ කරන ආකාරය දන්නේ නැහැ මේගොල්ලෝ හිතන්නේ මේ අපි යම් කිසි දෙයක් නිර්දේශ කෙරුවා මේක ඉබේ අනුමත වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් මේ ධම්මිකරු රුවන්ගේ කතාවේ මේ එයා කියන්නේ මේ කැබිනට් පත්‍රිකාවක් හදලා තිබ්බා ඒක සම්මත වේද කියලා අපිට කියන්න බෑ කියලා. ඒතර ඉන්න නිලධාරින් කිව්ව කාරණේ ඔය කියන්නේ. ඒක ඇත්තනේ. ඒක ඇත්තනේ. කැබිනට් පත්‍රිකාවක් හැදුවයි කියලා ඒකට අනුමැති ලැබෙන්නේ සමහරවිට කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා. දැන් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු වෙලාවෙත් අමතුරු කීප දෙනෙක් මේකට විරුද්ධ වුණා. හැබැයි මේකට විරුද්ධ වුණා හරි ඉතින් කැබිනට් පත්‍රිකා ගණනාව ප්‍රතික්ෂේප වෙනවා හැම කැබිනට් පත්‍රිකාවම අනුමත වෙන්නේ හැබැයි ඔලු කැලෙන්ඩර් පහර දුන්නට පස්සේ මේව පටපට ගාලා ක්‍රියාත්මක වෙනවා නේද නෑ ඊට කලින් අපි තීරණය කළා තිබ්බේ ඊට කලින් ඉතින් ඕගොල්ලෝ ඉතින් හැම ඕගොල්ලන් හදන්න මතයේ ශිෂ්‍යෝ 100ක් කරි පොලිසිය වැරදි එමුතුනේ අපි මේ වේදිකාවක් තනන්නේ මේ වේදිකාව තුල ඔයා දන්නවද අද ඔය බතේ නිසා පොලිසිය කට්ටේ ඊයේ ජනාධිපතිවරයා හම් වෙලා මේ ප්‍රශ්න ගැන කතා කරලා තියෙනවා. රටේ මාධ්‍ය පාර්ලිමේන්තුව හැම කෙනෙක්ම පොලිසිය 100ක් වැරදි, ශිෂ්‍යෝ 100ක් හරි කියන මතේ ඇති කරලා තියෙනවා. අපි කොහොමද රාජකාරී කරන්න කියලා ඊයේ ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මෙතන හරි ලස්සන අපූර්ව තත්ත්වයක් තියෙනවා. දැන් රාජපක්ෂ පාලන සමයේ කිසියම් පහර දීමක් වුණොත් ඒක රාජපක්ෂ ආණ්ඩුව. හැබැයි දැන් මේ යුගයේ පහර දීමක් වුණොත් ඒක පොලිසිය. කොහොමද මේ ඒකනේ ඔයා වෙනස දන්නේ නැහනේ 19 වෙනි සංශෝධනේ
රාජපක්ෂගේ ආණ්ඩුකාරී පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය සේවය ඔක්කොම තිබ්බේ මහින්ද රාජපක්ෂගේ යටතේ. එතකොට මේ කොමිෂන් සභාව එනකොට ප්‍රජාතන්ත්‍රවාද එනවා කියලා. හැබැයි දැන් මේක ආරම්භය. 18 වෙනි සතියේ දැන් ඔබතුමා පහර දීමේ 18 වෙනි සතියේ තියෙනකොට පොලිසිය ත්‍රිවිධ හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය සේවය ඔක්කොම හිටියේ මහින්ද රාජපක්ෂගේ යටතේ. එයාට ඕනෙකෙනෙක් පත් කරන්න පුළුවන්, ඕනෙකෙනෙක් අස් කරන්න පුළුවන්. නමුත් දැන් ඒක නැහැ. එතකොට දැන් ඒක නැහැ. දැන් පොලිසිය ආයතන ස්වාධීන කරන්න මේ ආයතන වලට යම් යම් තියෙන කෙනා අපි දැන් අපි නියෝග දෙන්නේ. ඒ කියන්නේ ඔතන ඒ කාලේ ඒ කාලේ මහින්ද රාජපක්ෂ නියෝග දුන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ කවුරුද දන්නවනේ? ඒ කියන්නේ ඒ කාලේ හරි අපි ඒ කාලේ කාරණා අපි දැන් එහෙම කරන්න බෑ. දැක්කද 19 වෙනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපි යෝජනා කරලා තිබි වගන්ති කොච්චර කැපුවද? හොඳ ගරු එමුතුනේ අපි සියල්ල පස්සේ ගියා. ඕගොල්ලෝ හිතන්නේ තාම මේ මහින්ද රාජපක්ෂගේ පාලනේ කියලා. අපි මේ පැත්ත ඕගොල්ලන්ට වෙනස තේරෙන්නේ නැහැ. නෑ අපිට පැහැදිලිවම වෙනස පේනවා. අපි නිසා තමයි අපි අතිවාරම දාලා තියෙනවා. ඔබතුමාලට අපි අතිවාරම දාලා තියෙනවා වෙනස ඇති කරලා. ඔබතුමාලට පහසු වෙලා තියෙනවා 19 වෙනි සංශෝධනයේ හරහා ස්වාධීන කොමිෂන් සභාව පිටුවම් මේ ප්‍රශ්න කෙලීම ස්වාධීන කොමිෂන් සභාව පැත්තට දාලා නිකන් ඉන්න. එහෙමද? මම මේ පෙන්වන්නට දන්නේ 19 වෙනි සංශෝධනයේ සම්මත කෙරුවයි කියලා සියලු ප්‍රශ්න එතනින් අවසන් වෙන්නේ නැහැ. නමුත් අපි අතිවාරම දාලා තියෙනවා යම්කිසි සංස්කෘතියක් ගොඩනගන්න. හොඳයි. දැන් මේ කාරණේ ශිෂ්‍යයන්ට පහර දුන් කාරණේදී ඔබතුමා චෝදනාව එල්ල කරන්නේ ස්වාධීන පොලිස් කොමිසමටද? නෑ, ඒකේ ඒ වෙලාවේ පොලිසිය ගත්ත තීරණයක්නේ. අපි නියෝග දුන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලේ මහින්ද කෙලින්ම නියෝග දුන්නා. ඒක අපි කවුරුත් දන්නවනේ. ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග දුන්නනේ. නමුත් අපේ ආණ්ඩු යහපාලනය ස්ථාපිත වුණාන් පස්සේ මේ රටේ අපි හැම නියෝග දීලා නැහැ. දැන් මේක පේන්න තියෙන්නේ එමුතුමා, දැන් 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරනවා කියන කාරණාවනේ කිව්වේ. ඒ වෙනුවට වගකීම් මතාරින තත්ත්වයකටපත් පත්ලා තියෙනවා. ආරම්භය මේව නම් අවසානේ කොහොම වෙයි? අපි ආරම්භයේනේ. ඒ කියන්නේ කොමිසම තියෙනවා ප්‍රතිඵලයක. ආරම්භය. මේක ආරම්භයක්. ආරම්භය මේව නම් අවසානේ බලපත්ව වේද? දැන් පොලිසිය දැන් පිළියරන් තියෙනවා හැම මානවිකයන් කොමිසම ඉදිරියේ. ඒ අපිලියරන් තියනවා කිසිම දේශපාලඥයෙක් පොලිසිය වැඩ කටයුතු වලට අත ගහන්නේ නැහැ. ඒක නේද ඔබතුමා කියන්නේ? පොලිසිය පිළියරන් තියනවා. ඒක ඒ වැරද්ද ඒ ආයත සිතුනා කියලා පිළියරන් තියනවා. නෑ මං අහන්නේ තත්පර දෙන්න සුදේ. ඒ කියන්නේ ඔබේ ආණ්ඩු සමයේ දේශපාලඥයෙක් පොලිසිය වැඩ කටයුතු වලට බලපෑම් කරන්නේ නැහැ කියන එකද ඔබතුමා කියන්නේ? ඒක තමයි අපේ මේ අරමුණ. විමල් වීරවංශ මන්ත්‍රීගේ ඒක තමයි අරමුණ. પાස්පෝර්ට් ප්‍රශ්නයේදී කවුද මෙදිහත් වුණු දේශපාලඥයා? විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ પાස්පෝර්ට් ගැටලුවේදී කවුරුත් හරි මැදිහත් වුණාද? ඔබේ ආණ්ඩුවේ අගමැතිවරයා මැදිහත් වුණා. මාත් මැදිහත් වුණා සභානායකයා ඇටියට. ඒකත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ මම කතා කරුවා. ඒක වැරද්දක් නේ සභානායක. ඕගොල්ලෝ සභානායකේ වකීන් දන්නේ නැත්නම් මට කරන් දෙන්නේ අගමැතිවරයාත් අගමැති හැටියට සභානායක හැටියට මන්ත්‍රීවරේ කතාන ගොඩ ගත්තාම අපි හොල බලනවා මොකක්ද උනේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මගේ එක ඒක මේ ඇමතුමා සහෝදර මන්ත්‍රීවරයෙක් නිසා අපි හැලවල මම කතා කරුවා. ඒ කියන්නේ ඇමතුමා පැහැදිලි කරන පාර්ලිමේන්තු මම කිව්වේ නෑ නිදාස් කරන්න කියලා. මම කතා කරලා බැලුවා. ඇහුවා මොකද්ද සිද්ධ උනේ වැරද්ද? මේකට හේතුව මොකද්ද කියලා මම ඇහුවා. ඒතර සාමාන්‍ය ජේපි මන්ත්‍රීවරු කට්ටිය මට ඇවිල්ලා කිව්වා. මේක පොඩ්ඩක් අහලා බලන්න මොකද්ද මේ ප්‍රශ්නේ කියලා මම කතා කරුවා. අගමැතිතුමත් කතා කරුවා. ඒතර සහෝදර මන්ත්‍රීවරෙක් යම් කිසි ප්‍රශ්නයකට මැදිහත් වුණාම අපි යුතුකම හොයලා බලන්න. ඒ කියන්නේ සභානායකවරයාගේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිමදෝ සබැලීම ඔබතුමා කියන පැහැදිලිවම කියන්නේ පැහැදිලිවයි. හොඳයි. අප ඒ පිළිමදෝ ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් අනුර කුමාර දිසානායක මහතාත් මේ HND පහර දීම පිළිබඳව ඔහුගේ මතය ප්‍රකාශ කරා. අපි ඔහුගේ මතය බලමු. ඒ දරුව ඇත්තටම සාකච්ඡාව අමාත්‍යවරයාත් එක්ක ඕන බව ප්‍රකාශ කරා ඒ කාලේ. ඒ මොකද වෙනත් අයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රතිඵල නොලැබී තිබෙන නිසා. ඒ නිසා මෙහි සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කළ යුතු කෙන ස්ථාවර කීටි. එහි නිලධාරීන් අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡාවක් කළ හැකි බව දැනුම් දුන්නා. පසුව ඔවුන් විසින්ම අමාත්‍යවරයා මග නැගුම සාකච්ඡාවක ඉන්න නිසා මේ සාකච්ඡාවට සහභාගී වෙන්න බෑ කියලා ප්‍රකාශයට පත් කළා. පහර දීලා ඒ දරුවන්ගේ උළු පළල අතපය කඩලා
සමාජයෙන් විරෝධයක් ඇති වුණාට පස්සේ ඒ විරෝධය වසන් කර ගැනීම සඳහා ක්‍රියාල මන්ත්‍රීවරයා කරන අසත්‍ය ප්‍රකාශයක් මේක. ඒ කියන්නේ විසඳලා තිබියදී ඒ දරුව පාරට බැස්සයි කියන එක මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක්. ලයින් බල්ල කතා කරනවා කියන්නේ දැන් මම මගේ නැගුමේ හිටපු නිසා ගොඩනගෙල්ල හිටපු නිසා එතුමා හිතාගෙන ඉන්නේ මම මගේ නැගුමේ ප්‍රශ්නකට සාකච්ඡා කරුවා කියලා. ඕක තමයි වැරද්ද. ඕක තමයි හෙඩ්ලයින් බල් මම හිතේ මගේ නැගුමේ ගොඩනගෙල්ල තමයි. නමුත් මගේ උදේ ඉඳලා විදි අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියෙක් එක්ක අපේ අමාත්‍යාංශ ලේකම්තුමත් ඉන්නේ මේ අපේ මගේ නැගුමේ ගොඩනගෙල්ල. හොඳයි. මේ HND සුසුන්ගේ ප්‍රශ්නයට ඔබතුමා මැදිහත් වී ඔබතුමා තම සමග සාකච්ඡාවක් අවශ්‍යයි කියලා ඔවුන්ගේ ඉල්ලීමට ඔබතුමා ප්‍රතිචාර දැක්වුවාද? කිසිම දවසක ඉල්ලීමක් තිබුණේ නැහැ. කිසිම දවසක ඉල්ලීමක් තිබෙන්නේ නැහැ. එහෙමනම් මම මෙහෙම අහන්නම්. එතකොට දැන් මේ ප්‍රශ්න වලට හේතුව මේ සෙසුන් ඉල්ලන සාකච්ඡා ආණ්ඩුව පාර්ශ්වයේ අමාත්‍යාංශ පාර්ශ්වයේ නොදීම නේද? අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රශ්න පහක් ඉදිරිපත් කරමින් මේකට විසඳුම් ඉල්ලීමක් කරා. මොන ප්‍රතිචාරයක්ද දුන්නේ අමාත්‍යාංශ පැත්තේ? ඒක තමයි මම කිව්වේ දිරසියේ ආණ්ඩුවේ කාලේ ඉඳලම සරත් අමනුගමගේ අමාත්‍යතුමා කාලේ ඉඳලම මේ කැබිනට් පත්‍රිකාව හදලා තිබ්බේ 46.90. ඒක ශිෂ්‍යව දන්නවා. එතුමාගේ කාලේ ශිෂ්‍ය දෙක සාකච්ඡාවට ගන්නවක් තිබුණා. ශිෂ්‍ය එක දන්නවා. මෙතන රාජ්‍ය පරිපාලනය විරුද්ධ වෙච්ච එකයි ප්‍රශ්නේ. අනිත් එක ශිෂ්‍ය අපි සාකච්ඡාවක ඉල්ලලා තිබෙත් නැහැ. එදා උදේ පෙළපාලි එනවා කියලා ආරංචි වුණා. අපි දන්නේ අපි හිතුවේ නෑ UGC එකට එනවා කියලා. මොකද UGC එක මේක දෙන්න තීරණය කළා තිබුණේ. ඇත්ත වශයෙන්ම පෙළපාලි යන කිසිම ඕමනාවක් තිබ්බේ නැහැ. මේ අය සාකච්ඡා කරන්න තිබ්බේ අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කළා රාජ්‍ය පරිපාලන මේක තවදුරටත් ඉදිරියට අරගෙන කොහොමද කියන එක සාකච්ඡා කරන්න තිබ්බේ. මොකද අපි තීරණය කළා තිබ්බේ. දැන් අමතුමනි මොහොතක් දෙන්න මගේ ප්‍රශ්නෙට පොඩි පිළිතුරක් දෙන්න. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ප්‍රශ්න පහක් මූලික කරගනිමින් ඔබට ලිපියක් යවනවා අමාත්‍යාංශයට. මේ වෙනකන් අමාත්‍යාංශයෙන් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ලිපියක් අම්න්නේ. ලිපියක් යවන්න. පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීම, මාළඹේ කතන්දරය, සරසවි ප්‍රවේශයේ වැඩි කිරීම, ඒක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. උත්තරයක් දෙන්නේ උත්තරයක් නොදුන්නම. ඔයාව කියන්නේ අර වෙබ්සයිට් එකේ වැටිච්ච ලිපියනේ. ඔයා කියන කරුණු පහ වෙබ්සයිට් එකේ තිබ්බා. සිද්ධේ වෙච්ච දාට පහවදා. මට ඕවා සඳහන් කළ ලිපියක් කිව්වේ නෑ. ඔය කරුණු පහ මම දැක වෙබ්සයිට් එකේ. 46.90 ගෙනාවේ අපි නෙවෙයි. අහෝසි කිරුවේ අපි නෙවෙයි. ගියාණ්ඩුව. සයිට් එකේ මේකත් ඇති කෙරුවේ ගිය ආණ්ඩුව. ඉතින් අපේ දැන් මේ අමතුමනේ ගිය ආණ්ඩුව කරපු වැරදි හදන්න නේද මේ ආණ්ඩුව පත් කරේ ජනතාව. නෑ මන්නිකන් කියන්නේ දැන් 46.90 අවශ්‍ය කරනකොට බොනවත් උන්නේ නෑනේ. 46.90 අවශ්‍ය කරනකොට සිද්ධියක් උනාද? ඔව් දැන් අපි මේ මෙහෙම තමයි මං අහන්නේ. 46.90 නැති කරනකොට මේ වගේ විරුද්ධතාවය ඇතුවද? නෑනේ. සයිතෙම කැටි කරනකොට විරුද්ධතාවය ඇතුවද? නෑනේ. ඔබ කියන්නේ ශිෂ්‍ය නිකම්ම හිටිය මුකුත්ම කරේ නෑ. ශිෂ්‍ය උද්ඝෝෂණ පැවතුනේ නෑ. පැහැදිලිව අපි දන්නවනේ. එතකොට මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මකකාරී පෙළපාලි ආවේ නෑ ශිෂ්‍යෝ මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල. මේක පිටිපස්සේ ඉන්නේ පසුගිය මැතිවරණයේ පරාජය වෙලා පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගන්න බැරි පිරිස ඉන්නවා. හරි ඒ අය තමයි මේක කරලා තියෙන්නේ. දැත්ත 46.90 අහෝසි කරනකොට මොනවද කරුවේ? කටවත් ඇරියද නෑ ඒ ශිෂ්‍යෙන් දිගටම අකණ්ඩ ක්‍රියාමාර්ගාව නෑ නෑ ඒ පෙළපාලියව නැද්ද කියන එක සයිටෙම් එක මේ ආකාරයට උද්ඝෝෂණ කෙරුවද? අමතුමනි දැන් ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා. මේක දේශපාලන අස්තේ පැහැදිලිව පේනවා. ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා. දැන් ඔබතුමා කියනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රමුඛ මේ සියලු ශිෂ්‍යයන්ගේ පිටුපස දේශපාලන හස්තයක් පැහැදිලිව වෙනවා කියන කාරණේ. හැබැයි ඒක මේ ආණ්ඩුවත් එක්ක ක්‍රියාත්මක වෙන කාරණයක් නෙමේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ තුල දේශපාලනයක් තිබෙනවා. නමුත් ඔවුන් සරසවි ශිෂ්‍යයන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කරනවා, අධ්‍යාපනයේ ගැටළු පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට තියෙනවද අයිතියක් ඒ පිටිපස්සේ දේශපාලනේ ඉන්නවා මුකුත් පැති කරන්න නැහැ කියන්නේ? 46.90 අහෝසි කෙරුවේ, සයිටම් එක ඇති කෙරුවේ මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහාය ගුදුන පක්ෂ සහාය දුන ආණ්ඩුව. ඒකයි එදා ඒගොල්ලෝ විරෝධතා පැවැත්වුවේ නැත්තේ. හරි එදා ඒගොල්ලෝ විරෝධතා පැවැත්වුවේ නැත්තේ මොකද ඒගොල්ලෝ පත් කරපු ආණ්ඩුව තමයි මේකේ මේ ප්‍රශ්නේ ඇති කෙරුවේ. කියන්නේ ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට වගකීමකින් කියනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පහුගිය ආණ්ඩුව කාලයේදී මේ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ කිසිම ප්‍රශ්නකට කතා කරේ නැහැ. හොඳයි අපිට හිතෙන ඔබතුමා හෙඩ්ලයින් බලන්න නැහැ කියලා. අපි දන්නා ඉතිහාසය අනුව නම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව මේ ආදී සටන් පාඩ ගණනාව අඛණ්ඩ පෞද්ගලීකරණය පොළුල් වචනයක් නේ. ඒ පෞද්ගලීකරණය නම සයිටෙම් එක ගැන පෞද්ගලික ගැන පොළුල් වචනයක්. සයිටෙම් එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මේ තැනට ආපු නිසා නිශ්චිතව කියන්නේ ඔබේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක්ද? මේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ ඔබේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මට නිශ්චිතව කියන්න. මම පැහැදිලිව කියන්න නිදාස අධ්‍යාපනය ඇති කරුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ.
ඉතින් අපිට උගන්නන්න ඕනේ කවුරුවත් මේ නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා. එක්සත් ජාතික පරිෂද මේක ඇති කිරුවේ. දැන් මේ දැන් අද මේ කාලීන ප්‍රශ්න ඇති කිරුවේ පසු කියන්න ඕ ඔය මේ සම්දාන අනුරතය මේ ප්‍රශ්න ඇති කිරුවේ. මට උත්තරයක් දෙන්න අමතුමනි. පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න. නිශ්චිත අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක්ද ඔබේ ආණ්ඩුවේ අමාත්‍යරය විදිහට කියන්නේ? අපේ බලාපොරොත්තුව තමයි විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමින් ගත්තොත් අපේ බලාපොරොත්තුව තමයි වෙළඳපොළට සරිලන පාඨ බාල ආරම්භ කිරීම. මොකද ජොබ් මාකට් එකට ගැළපෙන විදිහට අද විශ්වවිද්‍යාලවල පාඨ බාල නැහැ. දැන් ලබන 19 වෙනිදාත් තියෙනවා GTZ එකේ සම්මන්ත්‍රණය. ඒ කියන්නේ ව්‍යාපාරයි විශ්වවිද්‍යාලයයි සාමාන්‍යතරව දියුණු කරන්නේ කොහොමද කියලා. මොකද විශ්වවිද්‍යාලය දියුණු වෙන්නේ තනියම. විශ්වවිද්‍යාලය දියුණු කරන්න නම් සාමාන්‍යතර ව්‍යාපාර වල දියුණුවකුත් තියෙන්න ඕන. එතකොට ඒ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර වලට අවශ්‍ය ශිෂ්‍යයක් නිර්මාණය කරන්න ඕන. ඉතින් ඒක තමයි එහෙම තමයි දියුණු රටවල් වල විශ්වවිද්‍යාල දියුණුවේ. විශ්වවිද්‍යාලය තනියම දියුණු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාලයක යම්කිසි සොයා ගැනීමක් තිබ්බොත් ඒක වෙළඳපොළට දාන්න ව්‍යාපාරයක් තියෙන්න ඕන. ඒ ව්‍යාපාරය නැත්තං ඒ සොයා ගැනීමේ වැඩක් නැහැ. ඉතින් අද ලංකාවේ වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල තියෙනවා ව්‍යාපාර වලට තියෙන සම්බන්ධතාව බොහොම අඩුයි. ඉතින් අපි උත්සාහ කරන්නේ ව්‍යාපාරත් විශ්වවිද්‍යාල සම්බන්ධ කරලා ඒ රැකියා වෙළඳපොළට අවශ්‍ය උපාධාරී නිර්මාණය කිරීම. පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීම පිළිබඳව වර්තමාන ආණ්ඩුවේ මතය කුමක්ද? නෑ මෙතන දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් 10%කට නැත්නම් 15%කටද? අනිත් 80-85% විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න බෑ. එතකොට දැන් එංගලන්තේ ගත්තොත් එහෙම ඒ හතරක් හම්බ වුණොත් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් යන්න පුළුවන්. ඊට පස්සේ ඒ දෙකයි බී දෙකයි හම්බ වුණොත් ඊට වඩා පල්ලෙහා විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. ඉතින් තමන්ගේ ලකුණු අනුව තමන්ට විශ්වවිද්‍යාලයක් ලැබෙනවාමයි. තමන් විශ්වවිද්‍යාලයකට යන්න කැමති නම් තමන්ගේ ලකුණු මට්ටම අනුව විශ්වවිද්‍යාලයක් ලබා ගන්න පුළුවන්. එංගලන්තේ උසස් පෙළ විභාගයේ ඉඳ ගන්න හැම කෙනෙකුටම. නමුත් ලංකාවේ ඒක නැහැනේ. ලංකාවේ 115ක් නැත්තම් 20ක් තමයි ඇතුල් වෙන්නේ. බොහොම අමාරුයි. ඊටු 180. එතකොට මේ ISS කෝ එක අනුව මේ දිස්ත්‍රික් ක්‍රමය අනුව දැන් කොළඹ මහනුවර වගේ දිස්ත්‍රික් වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්තත් එයාට ඇතුල් වෙන්න බෑ. එතකොට එයාට අපි මොකද්ද කරන්නේ එයාට? පෞද්ගලික විශ්වවිද්‍යාල ගේනවා. නෑ එහෙම කියන්නේ නෑ. මේක අපි සංවාදයක් ඇති කරන්න ඕන. මොකද්ද අපි මෙයාට කරන්නේ? දැන් මේ අය විශාල වශයෙන් රට යනවා. දැන් ඔබතුමා විශාල වශයෙන් රට යනවා. ඔව් ඔබතුමා පහුගිය ආණ්ඩුවට චෝදනාවක් කරා සයිටම් එක හැදුවේ පහුගිය ආණ්ඩුව, මේ ප්‍රශ්නේ හැදුවේ පහුගිය ආණ්ඩුව. එතකොට ඔවුනුත් මේ විසඳුමක් හොයන්න උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහය ඔබතුමා හරි උත්සාහයක්ද වැරදි උත්සාහයක් හැටියට දකින්නේ? නෑ එතන ප්‍රශ්නයක් තිබ්බනේ. මේක පටන් ගන්නකොට ඉස්පිතාලයක් තිබ්බනේ. මට මතකයි ඉස්පි දිසරණක මේ සයිටම් එක ආරම්භ කරන්න පටත ගේනකොට මම ඉස්පිතාලේ මැතිවගේ මම කෝ ඉස්පිතාලේ කියලා ශික්ෂණ රෝහලක් කෝ කියන එක කෝ රෝහලක් තිබ්බනේ අදත් ඒ තියෙන රෝහල ඊතරම් ඉහළ මට්ටමක රෝහලක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙඩිකල් කවුන්සිල් එකත් එක්ක. දැන් මෙඩිකල් කවුන්සිල් එක මේ උපාධිය පිළිගන්නේ නැහැ. මේ පොඩි අතුරු ප්‍රශ්නයක්. ඒ එස්බි දිසානායක දැන් කොහෙද ඉන්නේ ඔබතුමා? ගියාබෝදයන් අපිට කාඩු වෙන්නේ. ඒක ප්‍රසිද්ධ රහසක් නේ. එතකොට මේ ඒ ආණ්ඩුවේ වැරදි කරපු වැරදි ප්‍රතිපත්ති තීරණය කරපු අය දැන් මේ ආණ්ඩුවේ ඔබතුමන්ලා වගේ හොඳට දේවල් ස්ටඩි කරලා ඉන්න අයත් එක්ක එකට ඉඳගෙන ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ජාතික ආණ්ඩුව හැදුවේ මොකටද කියලා අපි තේරුම් ගන්න එපයි. මේ ජාතික ආණ්ඩුව හැදුවේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් චන්දෙට කලින් ජනවාරි 8 වෙනිදාට කලින් කිව්වා. ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පළවෙනියට එන කණ්ඩායමයි දෙවෙනියට එන කණ්ඩායම එක වෙලා ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. ඒක පැහැදිලිව කිව්වා. එතකොට මේ ජාතික ආණ්ඩුව මේ විදිහට හැමදාම පවත්වාගෙන යන්න බලාපොරොත්තුකුත් නැහැ. බලාපොරොත්තුව අපේ රට බලපාන ප්‍රධාන ප්‍රශ්න. වලට නෛතික රාමුවක් දෙන එක තමයි මේ වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ. සීරු ප්‍රශ්න විසඳන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකමතයකට එන්න ඕන. එකමතයකට ආවේ නැත්නම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුල මේ උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට අපි ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න. ලබා දීලා ඒක විවස්ථාවට ඇතුළත් කරන්න. ඒ පොඩකින් පළවෙනි එක. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර ප්‍රශ්නෙට. හරි. ජාත්‍යන්තර ප්‍රශ්නෙට ශ්‍රී ලංකා එකයි UNP එකයි එකට ඉන්න ඕන. දැන් පේනවනේ අපි දැන් මේ පසුගිය මාසය එකට හිටපු නිසා අපේ රට යම්කිසි සාහනදායි තත්වයක් උදා වෙලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන්.
ඒ වගේම ඒ දෙවෙනි එක තුන්වෙනි එක තමයි මේ ආයතන ස්වාධීන කිරීම. ඉතින් මේ කාරණා තුන අපි සාකච්ඡා කරලා ව්‍යවස්ථා කදලා තුනෙන් දෙකක් අරගෙන ව්‍යවස්ථාට ඇතුළත් කරුවෙන් පස්සේ අපේ රටේ මූලික ප්‍රශ්න වලට නෛතික රාමුවක් ඇතිවෙලා අනාගත පරම්පරාව වලට මේ රාමුවෙන් පිටපණින්න බෑ. ඒකයි අරමුණ. ඉතින් මේක තමයි ප්‍රධාන අරමුණ. ඒ ප්‍රධාන අරමුණ ක්‍රියාත්මක කිරීමේදී යම් අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. දැන් පරිදිච්ච අය ආණ්ඩුවට ගත්තා. නමුත් ඒ වුණාට ප්‍රධාන අරමුණ මම කලින් කියපු කාරණා ඉස්සර කරා. ප්‍රධාන අරමුණ අවුරුදු දෙකක් ජාතික ආණ්ඩුවක් දෙකක් වෙන්න පුළුවන්. අවුරුදු දෙක අවසානයේදී අපි ඒක මේ සමාලෝචනය කළා. ඔබතුමාට හිතනවාද දැන් මේ මතුවන කාරණාත් එක්ක මේ යන විදිහට අවුරුදු දෙකක් යන්න පුළුවන් වෙයි කියලා? නෑ, කිසි ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිතුමා අගමැතිතුමා අතර විශාල විශ්වාසයක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. අන්තිම ශ්‍රී ලංකා අධ්‍යක්ෂපක්ෂය පැහැදිලිව දෙකට බෙදිලා පිල් දෙකක් තියෙනවා. ඔබතුමන්ලට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් අපි හිතමු දැන් මේ මාළඹේ වෛද්‍ය විද්‍යාලය අපි දැන් කතා කරපු ගැටලුව. දැන් ඒකේ වැරදි ප්‍රතිපත්ති තීරණය කරන්න පටන් ගත්ත කෙනත් ඉන්නේ මේ ආණ්ඩුවේ. දැන් ඔබතුමා කියන දේ නිවැරදි කරන්න හදන ඇතින්ද? ඒකකොර කිසි ප්‍රශ්නයක් නැත්තේ නැහැ නේද? නැහැ, එහෙම අඩුපාඩු තීරණ මන් නැහැ කියන්නේ. හැබැයි මෙතන බලන්න ඕන බිග් පික්චර් එක. ලොකු චිත්‍රය, සමස්ත චිත්‍රය බලන්න ඕන. ඒ සමස්ත චිත්‍රය තමයි මම පැහැදිලි කරුවේ කලින්. මේ අර කාරණා තුන. ජාතික ප්‍රශ්නේ සහ ජාත්‍යන්තර ප්‍රශ්නේ ආයතන ස්වාධීන කරලා ඒවට නෛතික රාමු හදලා විවස්ථාට ඇතුළත් කළා තුරන් දෙකක් අරගෙන විවස්ථාට ඇතුළත් කරන්න. ඒක තමයි ප්‍රධාන අරමුණ. ඒ අරමුණ කරා යෑමේදී යම් අඩුපාඩුකම් තියෙන බල මම ඒක නෑ කියන්නේ. අඩුපාඩුකම් සිද්ධ වෙනවා මම නෑ කියන්නේ. හොඳයි, අප තවත් සාකච්ඡා කරමු. අඩුපාඩුකම් ඒවා සකසා ගන්නේ කොහොමද මේ සියල්ල කතා කරමු ඉරාණේ. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරැල්ල මහතා සමග පවත්වන සලකුණ සංවාදයේ සමගින් ඔබ යළිත් එකතු වන්නේ. ගෞරවනීයතුමනි, අර සභානායක පදවිය පිළිබඳව අපි මීට කලින් කතා කළා. දැන් සභානායක පදවියේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සාහිත්‍යවාසිකම් පිළිබඳව ඔබතුමා පෙනී සිටිනවා කියන කාරණයත් සඳහන් කරා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව තුල තිබෙනා වූ අයිතීන් පිළිබඳව ඔබතුමා පෙනී ඉන්නවද? නෑ, පාර්ලිමේන්තුව තුල අයිතීන් නෙවෙයි. අනිත් එක මේ සියලු තීරණ ගන්න මම විතරක් නෙවෙයි. අපේ තියෙනවා බිස්නස් කමිටි එකක්. ඒ කතානායක මූලාසනේ ඉන්නේ. පාර්ලිමේන්තුව පිළිගන්න පක්ෂ නායකයෝ එතනට එනවා. ඇවිල්ලා එතන ගන්නා තීරණ තමයි පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක වෙන්නේ. පක්ෂ නායක රැස්වීමේදී ගන්නා වූ තීරණ. නමුත් ඇමතුමනි, ඔබතුමා සඳහන් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලා. එයින් විපක්ෂයේ නියෝජනය කරමින් ඉන්න කණ්ඩායමට කුඩම්මගේ සැලකිලි නේද පාර්ලිමේන්තුව තුල තියෙන්නේ? මේ අයගේ මතවාදය මර්ධනය කරලා යටපත් කරන්න දරනවා නේද උත්සාහය? එහෙම කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලා අපිටම පේන්නේ නැහැ. ඔබතුමා දැන් කිව්වා. ඔබතුමා මීට කලින් සඳහන් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට වෙලා තිබෙන්නේ කියන කාරණේ පැහැදිලිව දෙකට වෙලා කියන කාරණේ ඔබතුමා කිව්වා. දෙකට වෙලා තියෙන්නේ මේ ප්‍රායෝගිකව. නමුත් නෛතික වශයෙන් ගත්තාම ඒ අය ඒ කණ්ඩායම් දෙකම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන රැස්වීමකට යනවා. හරි. දෙකොල්ලම යනවා. දෙකොල්ලම ගිහලා ජනාධිපතිතුමා ගන්න තීරණ වලට එකග වෙනවා. ඒතර දෙකට වෙලා කියලා ඔබ අදහස් කරේ මොකක්ද? ඔව්. දැන් පාර්ලිමේන්තුව තුල ඒගොල්ලෝ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. කණ්ඩායමක් විපක්ෂ වාඩි වෙලා ඉන්නවා. අපි අහන්නේ අන්නේ කණ්ඩායම පිළිබඳව. ඒ කණ්ඩායමට හැබැයි ඒක මොකද පාර්ලිමේන්තුවෙන් පිළිගන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච පක්ෂ විතරයි. දැන් පක්ෂය ඇතුලේ පක්ෂ පිළිගන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් ඔබතුමාගේ මේ ප්‍රකාශය සම්දානේ UNP TNA එක JVP එක ඒ වගේ පක්ෂ පහක් තියෙනවා. දැන් ඔබතුමාගේ මේ ප්‍රකාශයෙන් මට මොහොතක් දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ අය නෛතික වශයෙන් වෙන්න කණ්ඩායමක් නම් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන රැස්වීම වලට යන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඇයි ඒගොල්ලෝ යන්නේ? දැන් මෙතුමාගේ මේ ප්‍රකාශයම පැහැදිලි නේද ඒ කණ්ඩායමට කුඩම්මගේ සැලකිලි දෙන්නේ කියලා? නෑ නෑ. ඔව්. නෛතික වශයෙන් බෙදීමක් නැහැ. මොකද මේ දැන් විපක්ෂයේ වාඩි වෙලා ඉන්න කණ්ඩායමයි අපිත් දෙක ඉන්න කණ්ඩායමයි දෙකොල්ලම යනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන රැස්වීම වලට. රැස්වීම වලට ගිහිල්ලා ඒ තියෙන පිළිගන්නවා.
දැන් ඔබතුමා කියන්නේ ඔය පතු පිටින් කරන නිරීක්ෂණය නේද? ඒ පතු පිටින් නෙමෙයි. නෑ එතුමන්ලා එතුමන්ලා වචනෙන් කියනව නේද අපි වෙනම කණ්ඩායමක් අපිට ඉඩ දෙන්න කියලා. ඒක ඔබට ඇහෙනවද? ඇහිලා තියෙනවද? මට ඇහිලා තියෙනවා. ඉතින් ඒක දැන් ඒගොල්ලෝ මට කියලා නෑ. ශ්‍රී ලංකා දිස්පක්ෂයේ කවුරුවත් කියලා නෑ. ඔක කියන්නේ දිනේෂ් ගුණවර්ධන විතරයි. ඔව් හරි. අපි තුමු දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා දිස්පක්ෂයේ නෙමෙයි. එතුමාට කියන්නයි තියන්නේ. වෙන කිසිම මන්ත්‍රීවරයෙක් අපිට කියලා නැහැ. අමතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරෙත්, දිනේෂ් ගුණවර්ධන මහතා තරඟ කරෙත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට. පාර්ලිමේන්තු තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට නේද පිළිගැනීම තියෙන්නේ හැමෝම. පිළිගැනීම තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට වෙනමයි, මහජන එක්සත් පෙරමුණ හැටියට වෙනමයි නෙමෙයි. නෑ නෑ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරප්‍රසාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට එකතු වෙන පිරිසට වරප්‍රසාද හිමි වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වෙන පිරිසට වරප්‍රසාද නෑ. ඒකට මම කිව්වේ ඔය විපක්ෂේ වාඩි වෙලා ඉන්න කණ්ඩායම වෙනම කණ්ඩායමක් නෑ. ඒ අය වෙනම රැස්වීම් තියන්න ඕන. වෙනම දේශපාලන කටයුතු කරන්න ඕන. දැන් ඒගොල්ලෝ ජනාධිපතිතුමා වෙන රැස්වීමේදී ඔක්කොල්ල ගිහලා වාඩි වෙලා ජනාධිපතිතුමාත් එක්ක සෝද සාකච්ඡා කරනවා. එතරෝ ඕගොල්ලෝ කියන ප්‍රශ්නයක් නැහැ. මෙතන ප්‍රශ්නේ ඇති කරන්නේ දිනේෂ් ගුණවර්ධනයි. වාසුදේවයි. ඔය කීප දෙනෙක් තමයි මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් මට කියලා නැහැ අපිට වෙන වාඩි වෙලා ඉන්න ඕන කියලා. හොඳයි. ඔබතුමා දැන් ඔය තර්කයක්නේ කරන්නේ. ඔබතුමා දේශපාලනය කරන කෙනෙක්. ප්‍රායෝගිකව ඔබතුමා දන්නවා, අපි හැමෝම දන්නවා, ඔය එක්තරා කණ්ඩායමක් මේ ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ වැඩ කරනවා කියලා. ඒකට ඒ කණ්ඩායමේ ඒ අයට ශක්තියක් නැහැ පාර්ලිමේන්තුවේ නැකෙල්ල කතාවක් කරලා කියන්න. අපි පාර්ලිමේන්තුවේ තුල ඔය ඔයා කියන එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක්වත් පාර්ලිමේන්තුවේ තුල නැකිටලා කියලා නැහැ. අපිට වෙනම කණ්ඩායමක් හැටියට වාඩි වෙන්න අවස්ථාවක් දෙන්න කියලා. ඔවුන් හෙට කිව්වොත් ඔවුන්ට ඒ සඳහා ඉඩ දෙන්න සූදානම්ද? හෙට කිව්වොත් ඒක ගැන අපි සලකා බලන්න පුළුවන්. ඒතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සන්ධාන ගත්තා. ඒකනේ දැන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයියක් කරලා ඉන්නේ දිනේෂ් ගුණවර්ධන යෝ කීප දෙනෙක්. ඒක ඒගොල්ලෝ හයියක් කරලා ඉන්නේ. ශ්‍රී ලංකා මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩිලා ඉන්නේ කිසිම දවසක කියලා මටවත් කියලා පාර්ලිමේන්තුවේ තුල කියලා. අපි පිළිගන්නවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායමත් එක්කයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිශය බහුතර ජනතාව ඉන්නේ කියන එක පිළිගන්නවද? ඒක වෙන වැඩක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි. මට ඒක ගැන කියන්න බෑ. ඔබ මේක පිළිගන්නවද? මේ පැත්තෙන් නම් බලලා. නමුත් ඒක මේකට අදාළ නැහනේ. නැහනේ. දැන් ඔබතුමා පාර්ලිමේන්තුවේ කටයුතු වලට ජනතාව සහයෝගය දෙන්නේ කවුද කියන එක ගැන එහෙම නැති ඒ ආයතන වෙනම ඉල්ලන් තිබ්බා. දිනේෂ්ටත් වෙනම ඉල්ලන් තිබ්බා. ඉල්ලුවේ නැත්තේ වාසුදේ වෙනම ඉල්ලන් තිබ්බා. ඉල්ලුවේ නැත්තේ ඒ අය වෙනම ඉල්ලන්නේ නැහැ. ඒ අය එකට ඉල්ලලා පාර්ලිමේන්තුවට ආවම කියනවා අපි වෙනම ගන්නෑම. හොඳයි රංගන විමල් මට මුලින් දෙන්න අපි මේ දැන් ඔබතුමා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හයිජැක් කරලා දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම කියලා. එහෙම හයිජැක් කරපු දිනේෂ් ගුණවර්ධන මහතා කරන ප්‍රකාශයක් අපි බලමු. අවස්ථාව ලබා දීලා තියෙනවා අපේ කාල පරිච්ඡේදයේ විරුද්ධ පක්ෂයේ ඕනෑම දේශපාලන මතයක් දරන මන්ත්‍රීවරුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට රජයේ මේ පිළිබඳ පිළිතුරු දෙන්න. එහෙම තත්ත්වයක් ඊයේ උදා වුණේ නැහැ. ආණ්ඩුව පත් කර තිබෙන සුළු ප්‍රමාණයක් මන්ත්‍රීවරු නියෝජනය කරන විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ ආණ්ඩුවත් එක්ක කතා වෙලා වැනි විදියට ප්‍රශ්නේ නැගුවා. ඒ ස්ථාවර නියෝග යටති විපක්ෂ නායකතුමාට තියෙන අයිතිය. ඊට අතිරේකව ඉන්න බහුතර කණ්ඩායම මන්ත්‍රීවරු 48 දෙනෙක් නියෝජනය කරන අපට මේ ප්‍රශ්නය ගැන මැදිහත් වීමට අවස්ථාවක් කථානායකතුමා දුන්නේ නැහැ. කනගාටුයි කථානායකතුමාගේ ක්‍රියාමාන මාර්ගය අපි හෙලා දකිනවා. ඒකාබද්ධ විපක්ෂයේ අදහස් මර්ධනය කරීමට හෝ යටපත් කිරීමට පාර්ලිමේන්තුවේ උත්සාහය දෙන්නේ සැබෑ විපක්ෂයේ වන්නේ ඒකාබද්ධ විපක්ෂය නිසායි. මන්ත්‍රීවරුන් 48ක් ඉන්නවා කියන කාරණය ඔහු සඳහන් කරන්නේ. 48ක් ඉන්න පිරිස අහුලගත්ත පිරිසක් හැටියටද ඔබ කියන්නේ? නැති ඒකනේ මම කිව්වේ ඔය එකම ඔය දිනේෂ්ණෝක හැමදාම කියන්නේ. එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මට පෙන්නන්න මෙතන නැකිටලා කියනවා අපිට වෙනම ඉන්න ඕන කියලා. එක්කෙනෙක් මට පෙන්නන්න. මේ පිරිසත් එක්ක ප්‍රසන්න රණතුංග මහතා ඉන්නවා, බන්දුල ගුණවර්ධන මහතා ඉන්නවා, මහින්ද රංග අලුත්ම පාර්ලිමේන්තුවේ නැගිටලා මේ කතාව කියලා නැහනේ. ඒගොල්ලෝ ඔක්කොම ජනාධිපතිතුමාගේ රැස්වීම වලට යනවනේ. ඔබතුමාලත් එක්ක ජනාධිපතිතුමාගේ යම් මැඩත් කරගන්නවනේ ඒගොල්ලෝ. ඉතින් ඒකයි ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කියන්නේ අකමැති. ප්‍රසිද්ධිය කිව්වොත් ජනතාවට පෙන්වන්න ඕන නිසා අපි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියනවා අපිට වෙනමින් ඕන කියලා. නමුත් පිටිපස්සෙ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එහෙම කියන්නේ නැහැ පාර්ලිමේන්තුව තුල. ඒ අය ජනාධිපතිතුමා කියන රැස්වීම වලට යනවා. හොඳයි ඔබතුමා. ඒ අය ප්‍රසිද්ධිය කිව්වොත් ඔබතුමාලත් එක්ක අර හයිබ්‍රිඩ් ආණ්ඩුවේ ඉන්න අනිත් කණ්ඩායමෙන්
සෑහෙන දෝෂ දර්ශනයට ලක් වෙලා කෙනෙහිලිකම් වලට ලක් වෙන්න පුළුවන් නේ ඒක නේද ඇත්ත? නෑ කිව්වොත් ඒගොල්ල කියනවද නැද්ද කියන්නේ ඒගොල්ලන්ගේ මේ වකිමක්. නමුත් දැන් මම සභානායක ඇදීර දැන් මම පක්ෂනායකින් රැස්වීමට සහභාගී වෙනවා. කිසිම දවසක කියලා නෑ ඕ කිසිම කෙනෙක් ඕ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් අපිට වෙනම 48ක් වෙනම ඉන්න ඕනේ කියලා ඕක කියන්නේ දිනේෂ් ගුණවර්ධන විතරයි. නමුත් දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා නෙවෙයි. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නෙවෙයි. හැබැයි යහපාලන ආණ්ඩුව යහපාලන ආණ්ඩුව පත්ුනේ කියන්නේ යහපාලන යයි කියාගෙන ආණ්ඩුව පත්ුනේ ප්‍රජාතන්ත්‍රවාදය ගේනවා වගේ කියන්නේ බොහෝ රසවත් කතන්දරක. නමුත් දැන් කවුරු පිළිගත්තත් නැතත් ඒ මන්ත්‍රීවරුන්ගේ හඬට ඉඩ දී යුතුයි කියන සරල දේ ඔබට තේරෙන්නේ නැහැ. මන්ත්‍රීවරු කියන්නේ දිනේෂ් ගුණවර්ධන විතරයි ඔය කියන්නේ. ඒකනේ මම කියවල තේරෙන්නේ නැහැ. මම කියන්නේ දිනේෂ් ගුණවර්ධන ඇරෙන්න වෙන කිසිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නැකතල කියලා අපි වෙනම කණ්ඩායමක් හැදියේ සලකන්න කියලා. අපිට ජනාධිපතිතුමා උන්ට අවසරය දීලා තියෙනවා. ඒගොල්ලෝ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ ඉන්න රැස්වීමට සහභාගී වෙනවා. ජනාධිපතිතුමත් එක්ක හොඳ ඉඳ තියාගන්න අවශ්‍යතාවය තියෙනවා එක පැත්තකින්. ඒ ඔබතුමා බලන් ඉන්නේ ජනාධිපතිවරයා එක්ක තියෙන සම්බන්ධය දිහාද නැත්නම් පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික තත්ත්වයද? නෑ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කියලා ඔබතුමා දන්නේ නැද්ද? ඔව් ඒක ඔබතුමා දන්නවා නේද? ශ්‍රී ලංකාවේ අපේ ප්‍රශ්නයක් නේද? ඒක ඒගොල්ලෝ මෙහෙම කණ්ඩායමක් ඇති මේ ඉඳ ගන්නව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ දෝ රැසිබල්ටි යන්නේ. ඔබතුමා එතකොට ඔබතුමා දන්නවද ජනාධිපතිතුමා උන්ට අවස්ථාව සලසා දුන්නා උන් සමග කරපු සාකච්ඡාවේදී විපක්ෂයේ වෙනම කණ්ඩායමක් විදිහට ඉන්න කියලා අවසර දුන්නා කියලා ඔබතුමා දන්නවද? එහෙම කිසිම දවසක ලිපියක් අපිට ලැබිලත් නැහැ කතානායකතුමා ලැබිලත් ඒක පුවත්පත්වල තිබ්බ එකක්. ඒකනේ ඔබතුමා කියන දේ හෙඩ්ලයින්. එහෙම එකක් නැහැ. එහෙම ලිපියක් අපිට ලැබිලත් නැහැ කතානායකතුමාට ලැබිලත් නැහැ. හොඳයි දැන් ඔබතුමාලා මේ විමල් කලින් කියපු කාරණේ ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කටවල් ඔබ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය හරහා වහලා තියෙන කියලා කිව්වා. නෑ අපි වහන්නේ නෑ. ඒගොල්ලන්ට කතා කිරීමේ වෙලාව හම්බ වෙනවා. එක බට එක කතාවක් පෙන්නන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඔය දිනේෂ් ගුණවර්ධන වගේ කට්ටිය නෙවෙයි. ඩැකිට්ලා පාර්ලිමේන්තුවේ කියලා තියෙනවද අපි එහෙම 40 ගණක් ඉන්නවා වෙනම කණ්ඩායමක් හැටියට වාඩි වෙන එක්කෙනෙක් කියලා. අපි අපි එතෙන් තමයි අදහස් වලින් මොකද මං කිව්ව එක තමයි ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් කියන ටෝන් බිට්වීන් ටූ වර්ල්ඩ්ස් ලෝක දෙකක් අතර ඉන්න එක පැත්තේ ජනාධිපතිතුමත් එක්ක හොඳේ තියාගන්න ඕන. යම් මේ වැඩ කරගන්න. ඒක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි නේ. ඒක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් පැත්ත මේ රට පෙන්නන්න ඕන අපි විපක්ෂයේ ඉන්නේ කියලා මම කියන්නේ නෙමෙයි නේ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. නෑ ඉතින් ඒවුර පාර්ලිමේන්තුවේ ඉන්න අපිට වැදගත්ද? ඔව් අපේ ඒගොල්ලෝ වෙනම අපි මෙතෙන්ට එමු. ඒගොල්ලෝ වෙනම රැස්වීම වලට එනවනම් රංගන දැන් මෙතුමා කියනවානේ ඔවුන් එකතු වෙලා කතා කරන්නේ නැහැ කියන කාරණේ මෙතුමා කියන්නේ 48ක් හැටියට මොවුන් එකතු වෙනවා. එකතු වෙලා ඔවුන් කියනවා අපි වෙනම කණ්ඩායමක් හැටියට පෙනී ඉන්නවා. විපක්ෂ නායකකම ඔවුන්ට ලැබිය යුතුයි කියන තරඹ ඉන්නවද එතකොට? නෑ එහෙම කෙරුවොත් අපි දැන් අපිට කල්පනා කරලා සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබ ඇතුළු කණ්ඩායම මම නෙමෙයි කතා මෙව ගැන අවසන් තින්නේ ගන්නේ කතානායකතුමා. සභානායක නෙමෙයි. නෑ මං අහන්නේ ඒක තමයි. නමුත් දැන් සභානායකවරයා හැටියට ඔබට යම් බලයක් තිබෙනවානේ. එතකොට ඒ පක්ෂ නායක රැස්වීම තුළ මේ පිළිබඳව ඊට පස්සේ සාකච්ඡාවට බඳුන් වෙනවා. මේ සාකච්ඡාව තුළ සභානායකවරයා හැටියට ඔබ හිටගන්නේ කොතනද? ඒ 48 දෙනා වෙනම හිටගෙන කිව්වොත් අපිට වෙනම කණ්ඩායමක් හැටියට හිටගන්න ඕන පෙරේටින්න ඕනේ කියලා කතානායකතුමාට ඒක ගැට මේ ඉතාමත් බලවත් ලෙස හිතන්න සිද්ධ වෙනවා. සහෝදර මන්ත්‍රීවරුන්ගේ ගුවන්තොට පොලේ ප්‍රශ්නයට මැදිහත් වෙන සභානායක සහෝදර මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට සංවේදී නැහැ. නෑ අපි සංවේදී. අපි හැමදාම කියන්නේ අපි කණ්ඩායම් බිස්නස් කමිටියක මීට් වුණාම අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාගේ රැස්වීමට සහභාගී වෙනවා. SLP ගෲප් එකේ ඇතුලේ. ඒතර බෙදිල්ල පෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙනම රැස් වෙන්න ඕන. වෙනම යෝජනා සම්බන්ධ කරගන්න ඕන. ඒ ක්‍රියාදාමයේ ඒගොල්ලෝ නැහැ. පාර්ලිමේන්තුවේ එහෙම ප්‍රකාශයක් කළත් නැහැ අපිට වෙනම කණ්ඩායම කැටරි ඉන්නවා කියලා පාර්ලිමේන්තුවේ කිසිම දවසක් කියන්නේ නැහැ. ඔබතුමාට හිතෙන්නේ නැද්ද යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මන්ත්‍රීවරුන්ටවත් යහපාලනයක් නැහැ කියලා ජනතාව හිතයි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? ජනතාවට එහෙම තේරෙයි කියලාත් හිතෙන්නේ නැද්ද මේ කරන ප්‍රකාශයන් එක්ක? මොකද්ද? පාර්ලිමේන්තුවේ ඇතුලේවත් යහපාලනයේ මන්ත්‍රීවරුන්ට නැහැ කියලා ජනතාවට හිතේ කියලා ඔබතුමා කල්පනා කරන්නේ නැද්ද? මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඔබතුමන්ලා කියපු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අඩුම තරමේ පාර්ලිමේන්තුවේ ඉඩකඩ පැහැදිලිව තියෙනවනේ. දැන් ඒගොල්ලෝ කතා කරන්න වෙලාවෙන් කරනවා. ඒ වට කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ කියන්නේ ඔබතුමා හිතන මට්ටමට ඔබතුමාට දැනෙන මට්ටමට සභානායකවරයා හැටියට ඔබතුමා තීරණය කරනවා ඔවුන්ට ගැටලුවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය කාලය ලැබෙනවා කියන කාරණා. මම නෙවෙයි තීරණය කරන්නේ. කතානායකතුමා තීරණය කරන්නේ. නමුත් මම කියන්නේ මම කියදහන්නේ ඔබ සභානායකවරයා හැටියට ඔබ හිතනවාද කියන කාරණේ අහන්න. පාර්ලිමේන්තුව තුල ඕගොල්ලෝ කියන කණ්ඩායම් දෙකක් නෛතික වශයෙන් නැහැ. ඒගොල්ලෝ කිසිම දවසක කියලා නැව ශ්‍රී ලංකා මන්ත්‍රීවරු
අපිට වෙනම කණ්ඩායමක් හැටියට අපි බාඩි වෙන්න ඕන, අපිට වෙනම නායකයෙක් ඕන කියලා ඒකට කවදාකත් කියන්නේ වෙනම ඉන්න ඕනි කියලා. ඔක්තෝබර් 4 වෙනිදා පහුගිය ඔක්තෝබර් 4 වෙනිදා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සඳහන් කළා තියෙනවා. බලන්න මම බලන්නේ ඒක බලන්න ඔබතුමා. ඔහු සඳහන් කළා තියෙනවා මේ තමන් වෙනම කණ්ඩායමක් කියලා. එහෙමනම් ඔබතුමාගේ ප්‍රතිචාරය මොකක්ද? එහෙම ප්‍රකාශයක් මට මතක නැහැ හරියට. එහෙම ප්‍රකාශ දැඩිව කිව්වද මන් දන්නේ නැහැ. ඔක්තෝබර් 4 බලන්නේ. එතුමා විතර කියලා වැඩි 48ම කියන්න ඕන. හොඳයි, අපි මෙහෙම තැනකටෙමු. දැන් ඔබතුමා හිතන ආකාරයට රටේ ජනතාවට මේ තියෙන පාර්ලිමේන්තුවෙන් ලැබෙන සහන පිළිබඳව ඔබතුමා කොහොමද හිතන්නේ? ඒ කියන්නේ ඔබට කීකරු වෙච්ච විපක්ෂයක් තිබෙනවා. ඒ විපක්ෂය ආණ්ඩුවේ වැරදි අඩුවෙන් දකින්නේ. හැබැයි ආණ්ඩුවේ වැරදි වැඩියෙන් දකින්න පිරිස කටවහලා තියෙනවා. මේක රටේ ජනතාවට කොහොමද කතා කරන්න අයිති සම්පූර්ණයෙන්ම තියෙනවා. කටවහල්නේ පාර්ලිමේන්තුවේ කරලා වෙලාව හම් වෙනවා. ඒගොල්ලෝ කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ වෙලාව හම් වෙනවා. අපි තුම ඔබට ඉතාම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක සිටින දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කර මේ වගේ තෝරාගත් චරිත කීපයකට ටිකක් බය වෙලා නේද ආණ්ඩුවේ ඉන්නේ? බය වෙලා නෙමෙයි. ඒගොල්ලෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක තරඟ කරන්නේ. ඒගොල්ලෝ වෙනම තරඟ කරන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම තරඟ කරුවා නම් ඒගොල්ලගේ තරම් බලා ගන්න පුළුවන්. හරි. ඇයි ඒගොල්ලෝ වෙනම තරඟ කරන්නේ නැත්තේ? ඒගොල්ලන්ට වෙනම නියෝජනයක් ඕන නම් වෙනම කණ්ඩායමක් හැටියට ඉන්න ඕන. ඇයි ඒගොල්ලෝ වෙනම තරඟ කරන්නේ නැත්තේ? අර ඉංග්‍රීසියෙන් කියන්නේ they want to eat the cake and have the cake on. විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් ඇඳුමින් ප්‍රකාශ කරනවා. විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් ඇඳුමින් ප්‍රකාශ කරනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් වෙනම කණ්ඩායමක් හැටියට එනවා කියන කාරණේ. එතකොට මොකද වෙන්නේ? ඉතින් ඒක එතුමාගේ තීරණයක්. එතුමාගේ තීරණය ගැන මට කියන්න බෑනේ. එතුමාගේ තීරණය ගැන මට නෑ. ඔබතුමා දැන් කලින් සඳහන් කරන්නේ ඔවුන් වෙනම තරඟ කරන්නේ නැහැ කියන කාරණේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඔවුන් වෙනම තරඟ කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මැතිවරණය කියන කාරණේ. ඒගොල්ලෝ වෙනම තරඟ කරුණේ. වෙනම තරඟ කරුවා නම් බං හිතන්නේ ඔය කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් එන්න පුළුවන් කියලා. ඇමතිතුමනි ඔය කියපු අයට බය නැත්තම් යහපාල නාම බය නෙමෙයි. බය නෙමෙයි මෙතන මේ අපි කිසි කෙනෙකුට බයක් නැහැ. නමුත් මෙතන වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඬ යටපත් කරලා තියෙනවා මේගොල්ලෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මැද පිළිවෙත තියෙන පක්ෂයක්. කවුද අන්තවාදී පක්ෂය නෙමෙයි කරලා තියෙන්නේ. අන්තවාදී පක්ෂය හැදිරි කරන්න කවුද හඬ යටපත් කරලා තියෙන්නේ? ඔය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා, වාසුදේවලා ඒගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඬ උතර යටපත් කරලා. එක්සත් ජාතික පක්ෂයේ මීට ඉහත ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් වුණේ කවුද? කොහෙද? එක්සත් ජාතික පක්ෂයේ මීට ඉහත ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් වුණේ කවුද? දේශපාලනේ. සන්ධානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය නෙමෙයිද? සන්ධානේ. ඔබට එතනදී සන්ධානය. අනිත් තැනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානේ තමයි පාර්ලිමේන්තුව උනක් ගණන් ගන්නෙ. පාර්ලිමේන්තුව උනක් ගණන් ගන්නවා. මට අපි කියපු දෙම ඔබතුමා නැවත කියනවා. ඔව්. මම මේ මමත් අහන්නේ ඒක තමයි. දැන් ඔබතුමා මෙතනදී කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කියනවා. දෙකක් කියලා නෑ එකක් කියලා. අපි එකක් කියලා කියනවා. ඔබතුමා තමයි කිව්වේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි වැඩි බලය තියෙන්නේ කියලා. දැන් ඔබතුමා මම මේ ප්‍රශ්නේ අහුවාම කියනවා ඔබතුමා සන්ධානය කියලා. ඕගොල්ලෝ නිකුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආණ්ඩුවත් එක්ක කොටසක් විපක්ෂ වාඩිලා ඉන්නවා කියලා. ඕගොල්ලෝ කිව්වේ. මම නේ මං කිව්වේ නෑ. ඔබතුමා කොහොමද බරපතල බෙදීමකට ලක් කළා ප්‍රායෝගිකව කියලා. ප්‍රායෝගිකව බෙදීමකට ලක් කරා නමුත් නෛතික වශයෙන් නෛතික වශයෙන් එහෙම තත්වයක් නැහැ. මොකද මම කලින් කිව්වාගේ මම 10 වෙනි වතාවට කියන්නේ ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැසීමට විපක්ෂයේ වාඩි වෙන කට්ටිය තියෙනවා. ඉතින් ඒගොල්ලෝ විරුද්ධ නැ යන්නතු වෙන්නේ බෑ. ඒ කියන්නේ හොඳයි. අපි විරාමයකට යමු. විරාමෙන් පසුව තවත් සාකච්ඡාවකට ගිහමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. ඔබ යලිත් සලකුණ සමගින් අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා. අමාත්‍යතුමනි, අපි උසස් අධ්‍යාපන අමාත්‍යංශය ගැන කතා කරා. අපි මහාමාර්ග අමාත්‍යංශය ගැන ටිකක් කතා කරමු. මහාමාර්ග අමාත්‍යංශය හරහා මේ වන විට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් නැත්නම් ක්‍රමවේදයන් පිළිබඳව අපි යමක් සාකච්ඡා කරමු. අත්ත වශයෙන්ම අපේ ප්‍රධාන කාර්යභාරය තමයි කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ආරම්භ කිරීම. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරගෙන යනවා මේ මාර්ගය ඉදිකිරීමේ වැඩපිළිවෙළ ගැන. උතුරු අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නවතා දැමුවද? නෑ, උතුරු අධිවේගී මාර්ගයට මේ කොළඹ මහනුවර අධිවේගී මාර්ගය සම්බන්ධ වෙලා තියෙනවා.
ඔය ඒ සම්බන්ධ කරන ඊළඟ කොටස ඊළඟ අධීර උතුර දක්වාම යනවාද කියන කාරණාව අහන්නේ. සැලසුම් කරලා තියෙනවා. හොඳයි. දැන් ඔබතුමා චෝදනාවක් නැගුවා මහින්ද රාජපක්ෂ මහතා නුවරින් ඡන්ද ලැබුණේ නැති නිසා තමයි නුවර අමතක කරලා හම්බන්තොට අධිවේගී හැදුවේ කියලා. එතකොට ඒක සම්පූර්ණ නැත්ත. මොකද 2002 තුන කාලේ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩු කාලේ රළ වික්‍රමසිංහ මැතිතුමා මැලේසියාවට ගිහිල්ලා මැලේසියාවේ සමාගමක් සමග සාකච්ඡා කළා. BOT ක්‍රමයට ආණ්ඩුවේ මුදල් වියදම් කරන්න නැතුව BOT ක්‍රමයට කොළඹ ඉඳලා මහනුවරට පාර හදන්න කෙනෙක් අරන් ආවා සමාගමක්. ඔක්කොම සැසම් කළා තිබ්බේ. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවර විතරක් නෙමෙයි මාතලේ නුවරළිය මේ මධ්‍යම පළාතම පැරදුනා 2005. ඉතින් ඊට පස්සේ තමයි මේ කොළඹ මහනුවර මාර්ගයේ අත්හිටවලා වෙන වෙන පළාත්වලට කාලය දී. ඒ කියන්නේ ඔබතුමා කියනවාද දකුණු අධිවේගී මාර්ගපතුමා සඳහන් කළ තිබ්බා කිසිම බඩක් නැති දෙයක් කියන කාරණේ ඔබතුමා සඳහන් කළා තිබ්බා. ඔව් වාහන නැහැ. දැන් මං ගියේ සෝබාල ගියාමත් මම හුඟ දෙනෙක් කිව්වා මේ ගාල්ලේ ගියහට වාහන නැහැ කියලා. දැන් දකුණු අධිවේගී මාර්ගයේ දින කාදායම කොපමණද මෙතුම්? ඒකේ තමයි සුරු ආදායම මං හිතන්නේ යන වීදමෙන් 120%ක්වත් කවර් වෙන්නේ. ඔබතුමා දන්නවද ආදායම කීයද කියලා? ඔබ මේ හරියටම ඉලක්ක වශයෙන් දන්නේ නැහැ. නමුත් මම දන්නවා නඩත්තු කරන්නේ වීදමෙන් 120%ක්වත් එන්නේ නැහැ. ඒ කියන්නේ දිනකට නඩත්තු වීදම කොච්චර එනවද එමෙතුනේ? නඩත්තු වීදමෙන් 120%ක් එන්නේ නැහැ. මයික මම දන්නවා. පිටුතුම වටරවුම් මාර්ගයේ ඉදිකරාට පස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් තත්ත්වය පිළිබඳව ඔබතුමා හොයලා බැලුවද? නෑ මම ගිය සුමානෙත් ගියා. ඔය ගාල්ලෙන් එහාට RDA කට්ටියගේ වාහන නැහැ කියලා. දිනක ආදායම කෝටියක්ව පැවතුණු දකුණු අධිවේගී මාර්ගයේ වර්තමානයේ වන විට එය 1,50,00,000 දක්වා වැඩි වී තිබෙනවා කියන කාරණේ ඔබතුමා දන්නවා. ඒක ප්‍රමාණවත් නැහැ කියලා තමයි මම නිලධාරන් කිව්වේ. කියන්නේ මහා මාර්ග ඇමතිවරය හැටියට ඔබතුමා කියනවා දෛනික වියදම නඩත්තු වියදම 1,50,00,000 ප්‍රමාණවත් නැහැ. මට නිලධාරින් කිව්වේ ප්‍රමාණවත් නැහැ කියලා ලැබෙන ආදායම. ඒ කියන්නේ ඔබතුමා නිලධාරින් කියන කාරණේ සියල්ල විශ්වාස කරනවා. මම ඒක ඉන්ස්පෙක්ෂන් එකකට ගියාම මට නිලධාරින් කිව්වා ප්‍රමාණවත් නැහැ කියලා. හොඳයි. අපි පහුගිය දවසක පාර්ලිමේන්තු විවාදයක් ඇති වුණා මේ මහා මාර්ග සම්බන්ධයෙන් ඔබතුමා සහ ඩලස් අලහපෙරුම മന്ത്രിවරය අතර. අපි ඒ විවාදය බලමු. පසුගිය රජයට තිබිච්ච ප්‍රධාන චෝදනාව තමයි ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැර වෙලා අන්සොලිසිටඩ් ක්‍රමයක් යටතේ සියලු ඉදිකිරීම් ලබා දෙනවයි කියලා. කඳුරට අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස ලබා දෙන්න කටයුතු කරන්නේ එම ක්‍රියාමාර්ගයේ අනුවම නේද? අන්සොලිසිටඩ් කතාව නම් මට එතරම්ම මතක නැහැ. දැන් මේකේ මිල කිලෝමීටරයකට බිලියන 4.48යි. පහුගිය කාලේ ලේන් 6 පාර කිලෝමීටරයකට බිලියන 4.8ක් වුණාම මේ පාර්ලිමේන්තුව දැහුවා මේ පාර හදන්නේ රත්තරන් වලින්ද කියලා. ලේන් 4.48 බාට පත්ලා තියෙනවා. ඒතර මේක රත්තරන් සහ ප්ලැටිනම් එකතුලා හදනවද කියලා කියන ප්‍රශ්න සමාජය මතු කරයි. එමුතුමනි ඔබතුමා අවශ්‍ය බග කෑල්ල වල දාලා දැනන්නේ. ඕකනේ තමයි ඔයගොල්ලන්ගේ හැමදාම කරන්න ඕකනේ. අවශ්‍යම කැලේ දාලා නැහැ. මම කිව්වා අන්සොලිසිටඩ් මොකද අපි මැතිවරණ ව්‍යාපාරයේ සොලිසිටඩ් අන්සොලිසිටඩ් කියලා ඒක ගැන කතා කරුවේ නැහැ. අපි කතා කරුවේ පොලිය ගැන. මම ඊට පස්සේ කිව්වා පොලිය තමයි වැදගත් කියලා. ඒක ඔබතුමාලා ටෙන්ඩර් කැඳවීමකින් දුරව කරන ව්‍යාපාරයේ නෑ ඔබතුමා මම කතාව සම්පූර්ණයෙන් දාන්න ඔබතුමා මෙතන සිටිනවානේ ඔබතුමා මෙතන සිටින නිසා අපි ඕගොල්ලන්ට වාසි වෙන දේ විතරක් ඕගොල්ලෝ අරගෙන අපිට වාසි වෙන දේ මෙතන කපලානේ. ගරු ඔබතුමනි දාන්න පොලිය ගැන මම කියන්නේ උත්තර දෙන්න ඔබතුමා මෙතන සිටිනවානේ ගරු ඔබතුමනි. ඇයි ඒක තමයි මම කියන්නේ උත්තර දෙන්න මෙතන ඔබතුමා සිටිනවානේ නෑ නෑ මම පෙන්නන්න දන්නේ ඕගොල්ලන් මේ මතයක් බවන හැටි. දැන් මම කිව්වා මේක සොලිසිටඩ් අන්සොලිසිටඩ් කියන එක නෙමෙයි වැදගත්. පොලිය මොකද පසුගිය කාලේ 108 පොලියට ගත්තේ. මගේ කිව්වා ඒගොල්ලෝ දාල්නේ නැහැ. මොකද එහෙම කිව්වට අපිට වාසි. අපිට මට මේ කාරණේ විතරක් කියන්න ගරු එමුතු. මේක වාසි ඕගොල්ලෝ එක හංගලා. ඔබතුමා මේක මම කියන්නේ ඔයගොල්ලන්ගේ මාධ්‍ය සංස්කෘතිය. හොඳයි. අපි එක හංගලා. හොඳයි. අපි එක හැංගුවා කියමුකෝ. හංගලා. හොඳයි. අපි එක හැංගුවා නෙමෙයි හංගලා. ගරු එමුතුමනි ඔබතුමා මෙතන සිටිනවා පැහැදිලිවම. නෑ මට මොකද කියන්න අපි මේක ගැන කතා කරමු. ගරු එමුතුමනි එක හංගලා. අපි ඒ කාරණා මතයක් ඇති කරන්න දෙනවා. හොඳයි. නෑ පොඩ්ඩක් අපි පැහැදිලි කරලා. වැදගත් දේ තමයි තප්පරයක් මේක අහලා ආයි තමයි සොලිසිටඩ් අන්සොලිසිටඩ් නෙමෙයි වැදගත් දේ තමයි පොලිය. මම ඒ කිව්වා. හොඳයි. දැන් ඔබතුමා මොහොතක් දෙන්න. ඔබතුමා මේ කාරණාව අහලා නැවත චෝදනා කරන්න එතනින් උපුටා ගැනීම කරන්නේ ඩලස් සලහපෙරු මන්ත්‍රීවරයාගේ හඬපටය. ඒ ප්‍රකාශය. මෙතන ඔබතුමා ජීවමානව ඉන්නවා. දෙන්න උත්තරය. ජීවමාන මෙහිටියට ඕගොල්ලෝ රටට පෙන්වලා තියෙන අරගෙන විතරයිනේ. පොලිය හංගලානේ.
ආරම්භයේ සිටම මාධ්‍ය සමග යම් ගැටුමක් ඉන්නවා කියලා අපිට පේන්නේ. හොඳයි අපි අපි මේ වගේ දේවල් මේ වගේ දේවල් වලට විරුද්ධද? හොඳයි අපි අපි විරුද්ධ නැහැ. අපි 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 දැන් ඔබතුමා ඔබතුමා පිළිගන්නේ නැති නිසා මෙතන මෙතනම අවශ්‍ය දේ පොලියනේ. මෙතන අවශ්‍ය දේ පොලිය. මොකද පසුගිය ආණ්ඩුව ගිනි පොලියට ණය ගත්තාම හරි ඊට පස්සේ ණය ගෙවා ගන්න බැරි වුණාම ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල බිල ජනතාව බර වැඩි වුණා. ඒක තමයි මම ඒක චීන තානාපතිවරයාටත් කියලා තියෙනවා. හරි ඉතින් ඒතර අවශ්‍යම දේ දාන්නේ නැතුව මේක ප්‍රදර්ශනය කිරීම වැරදිනේ. ඔබතුමා නැති තැනක ඔය ඔය ඒ කට්ටක විතරක් දැම්මනම් නේද වැරදි. දැන් ඔබතුමා මෙතන ඉන්න නිසා ඔබතුමාට අයිතිය සහ ඉඩකඩ තියෙනවා. නෑ ඒක තමයි මම කිව්වේ. ඒක තමයි මම කිව්වේ. මගේ කතාවෙන් භාගයයි දාලා තියෙන්නේ. ඉතුරු භාගය දාලා නෑ. ඉතුරු භාගය කියන තමයි ඔබතුමා මෙතන ඉන්නේ. අපි දැන් පොලිය ගැන ඔබතුමා කතා කරන්නේ. ඔබතුමා කියනවා මේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුවන ව්‍යාපෘති පිළිබඳව මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ කතා කරේම නැද්ද? මම එකක් කියන්න අපේ දිස්ත්‍රික්කේ දිරන අපිට ඌ එකක්වත් වැදගත් උන්නේ නැහැ. එක් සබඩ කොළඹට වැදගත් වෙන්නේ නැති. අපි මහනුවර මාතලේ නුවරළිය අපි දින්න ජනාධිපතිවරණේ ජනාධිපතිවරණේ දිලක්ෂ 50,000කින් දින්න පාර්ලිමේන්තුපතිවරණ 350,000කින් දින්න. ඕගොල්ලෝ කියන ප්‍රශ්න අපේ දිස්ත්‍රික්කේ වලට ඌව වැදගත් උරියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වෙනකොට මහනුවර දිස්ත්‍රික්කයට මම ඉදිරිපත් වුණානේ. මම අහන්නේ ඒකයි. පක්ෂයක් හැටියට ඔබතුමාලාට සම්පූර්ණ මතයක් තිබෙන්නේ. ඒක දිස්ත්‍රික්කයකට වෙන්ුණු මතයක් නෙමෙයිනේ ගරු එමෙතුමනි. දිස්ත්‍රික්කයක එකකට ඒ පක්ෂයේ මතයේදී ඔබතුමාලාගේ දේශපාලන වේදිකාවට මේ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා වුණ නැද්ද? ටෙන්ඩර් කැඳවීමකින් කරන ව්‍යාපෘති පිළිබඳව කතා කරන්නේ නැහැ කියලා දුන්නා. අගමැතිතුමාගේ කතාව දාන්නකෝ. අගමැතිතු කතාව තියනවාද? ඔබතුමා කියන්නේ නැහැ. අගමැතිතු ඔයගොල්ලෝ අගමැතිතුමාගේ කතාවත් හංගලා. අගමැතිතුවා පැහැදිලිව කිව්වා. නෑ මොකද හංගා දාන්නකෝ. හොඳයි අගමැතිතුමා පැහැදිලිව කිව්වා. ඔය පළවෙනි කොටස දුන්න සභාගමකට පසුගිය රජය කොළඹ මහනුවර අධිවේගී මාර්ගයෙන් කොටසක් දෙන්න ටෙන්ඩර් කැඳවීමකින් තොර කොටසක් දෙන්න පොරොන්දු වෙලා තිබ්බා. ඔව් ලිඛිතව. අප ප්‍රවෘත්ති ප්‍රකාශයේ සියල්ල අපි ඉදිරිපත් කරා. පොඩ්ඩක් අහගෙන ඉන්න. හොඳයි කියන්නකෝ. ඊට පස්සේ ඒ ලිඛිත ගිවිසුම නිසා එයාට කොටසක් දෙන්න සිද්ධ වුණා. එතකොට පළවෙනි කොටස දුන්නේ ඒ පසුගිය රජය දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න නැත්නම් කොටසක් කියන්නේ අගමැතිතුමා කිව්වා එහෙම නොදුන්නා නම් ඔවුන් අපිට නඩු දානවා අපිට ලොකු වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා ඒ ටිකක් කියන්නේ අගමැතිතුමනි ඔව් එහෙම කිව්වා අගමැතිතුමා ඔයිද ඕක දැබ්බට පැහැදිලි නේද ඔයගොල්ලෝ ඒක තංගලානේ ඒක දන්න නිසා තමයි තංගලානේ ඒක මෙතන හංගන්න අවශ්‍යතාවයක් නැහැ ඔතන ඉන්න නිසා මගේ කතාවත් ඇගුව අගමැතිතුමගේ කතාවත් ඇගුව අපි දැන් මෙහෙම කතා කරමුකෝ මේ දෙක හංගලා ඔයගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහනවා ඔබතුමා අවසන් කරන්නකෝ ඔබතුමා කාට උත්තර දෙලා අවසන් ඔයගොල්ලෝ මේ දෙක හංගලා මගෙන් ප්‍රශ්න අහනවා හොඳයි හොඳයි මේ දෙක දැම්මම ප්‍රශ්න අහන්න ඕනේ නැහැ අපි දැන් ඩලස් සලහපෙරුම මන්ත්‍රීවරයා කියපු කාරණෙන් අහමු දැන් එතුමා කියනවා කිලෝමීටරයකට මන්තිරු 6කට ඩොලර් බිලියන 4.8යි ඔවුන්ගේ කාලේ හැබැයි දැන් ඔබතුමාලාගේ කාලේ මන්තිරු 4යි ඩොලර් බිලියන 4.48යි මං ඔය ඔක්කොම ඔය ගණන් වලට ආවේ අපි චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා ඒ කියන්නේ අපි මන්තිරු අඩු වෙනකොට කොහොමද ඔය ගිවිසුම ඕගොල්ලෝ කියන විදිහට වෙනස් කරන්න බෑ රයිට් ඕගොල්ලෝ කියන විදිහට වෙනස් කරන්න බෑ ගිවිසුම් වල කොන්දේසි තියෙනවා ඔය මතයට ආවේ ඔය ඉලක්කම් වැරදි ඔය මතයට ආවේ අපි චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා මොකද මේ ප්‍රොජෙක්ට් එක ඉදිරියට අරන් යන්නත් ඕන වැඩි වෙන්නත් ඕන අපි එයාත් එක්ක සාකච්ඡා කරා ඔය ආවම ආකාරයට තමයි ඔය වෙනස්කම් අපි ඇතිකරු ඉලක්කම් වැරදි නම් පොඩ්ඩක් නිවැරදි කරලා දෙන්නකෝ අවතුමනේ තරහ නැතුව ඒක මේක පසුගිය කාලේ ඇති කරගත්ත ගියසුමක් මේක. ඒ ගියසුම නිසා තමයි ඒගොල්ලන්ට පළවෙනි කොටස අපිට දෙන්න පුළුවන් උනේ. දෙන්න සිද්ධ උනේ. අපි චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා තමයි ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් පුත් ආරක්ෂා කරගෙන මේක ප්‍රබාද වෙනවට ප්‍රබාද ගාස්තු මේකට ඇතුළත් කළේ චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා තමයි අපි මේ අපිට ජනතාවට පැහැදිලි වෙන මට කෙටි උත්තරයක් දෙන්න. දැන් මන්තිරු 6 පාරට ගිය වේදමයි දැන් මන්තිරු 4ක පාරයි ඒ වේදමයි සංසන්දනය කරලා අපිට කියන්න බලන්න. අපි චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා තමයි ආවේ ඒකට. නෑ අපිට පැහැදිලි කරන්න මතුනේ. චීන ආණ්ඩුවත් එක්ක දැනගන්න කැමතියි. චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා පසුගිය රජය ගිවිසගත් ගිවිසුම. එතකොට අපිට මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගෙන යෑමේ අවශ්‍යතාවය. හැබැයි ඔබතුමාලා ගිවිසුම වෙනස් කරනවානේ මන්තිරු ගාන 4ට අඩු කරලා. අපි කැබිනට් පත්‍රිකාවත් දැන් මේක වෙනස් කරන්න. ඔව්. දැන් ඒක ඉදිරියේදී තවත් සාකච්ඡා කරන්න තමයි. මන්තිරු ගාන 4ට අඩු කරනකොට වේදම අඩු වුණාද වැඩි වුණාද? නෑ ඒක සීමාවන් තීරණ වෙනස් කරන්න බෑ.
එතකොට ඇමතිතුමනි ජනතාවට ප්‍රශ්නයක් එනවා නේද? මේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. හයට කරා නම් අඩුම ගානේ mantiru 6ක් හරි තියෙනවා. හැබැයි හතරට අඩු වෙලා ගානත් වැඩි වෙලා. මේ පසුගිය කාලේ ඇතුළත් වෙලා තියෙන කොන්දේසි 90 අපිට මේ කරපු දෙයට වඩා දෙයක් කරන්න බෑ. මට කියන්න තියෙන එච්චරයි. ඒ කියන්නේ පහුගිය කාලේ වැරදි වුණා නම් ඒක හදන්න මේ යහපාලන ආණ්ඩුවට බෑ කියන එක නෙමෙයි කියන්නේ. මේ මස්සන් කරුවාම ඒක විනාශ කරන්න අමාරුයි. ඇමතිතුමනි අපි ප්‍රායෝගික යූසු මස්සන් කරුවාම ඒක විනාශ කරන්න අමාරුයි. මොකද ප්‍රොජෙක්ට් එක කැන්සල් වෙනවා. ප්‍රොජෙක්ට් එක කැන්සල් වුණාම ජනතා ඕගොල්ලෝ කියයි ප්‍රොජෙක්ට් එක ඔක්කොම විනාශ කරලා දැම්මා කියලා. ඉතින් ප්‍රොජෙක්ට් එකත් ආරක්ෂා කරගෙන ඉතින් රටේ ආර්ථිකයට මරු පහරක් වදිනවා නම් ප්‍රොජෙක්ට් එකත් ආරක්ෂා කරගෙන ව්‍යාකෘතියත් ආරක්ෂා කරගෙන මේ වැඩේ කරන්න තමයි අපි චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා. ඔව් ඇමතිතුමනි මම බොහොම මිසුළු ප්‍රශ්නයක් අහුවා. බොහොම කෙටියෙන් මේ ප්‍රශ්නය අහන්නේ. ඒ කියන්නේ මන්තිරු 6ක පාරක් පහුගිය ආණ්ඩුව සැලසුම් කළා. ගාන අපි හිතමු රුපියල් 100යි. මන්තිරු 4ක පාරක් බවට මේ ආණ්ඩුව ඒක අඩු කරනවා. හැබැයි ගාන 150 වෙනවා. පාඩුව වෙන්නේ එතනින්ද මෙතනින්ද? මම බොහොම සරලව අහන්නේ. නෑ ඒ ඒ ඒ යූසුෆ් යම් යම් වගන්ති දිනවල ප්‍රමාද ගාස්තු මේක වෙනස් කරනකොට ඇති අපිට වෙනස් කරන්න පුළුවන් තත්වයන්. ඒ ඔක්කොම ප්‍රමාද ගාස්තුත් එක තමයි මේක ඇති වෙලා දැන්ටමත් මේක ප්‍රමාදයි. දැන්ටමත් ප්‍රමාදයි. ජනතාවට හිතෙන්නේ නැති වේද මේ යහපාලන ආණ්ඩුව වැඩක් නෑ දෙයක් කරගන්න බෑ. ඒ අර පසුගිය ආණ්ඩුව ඇතුල් වෙලා තිබ්බ යූසුෆ් ආණ්ඩුවනේ. ඒ කියන්නේ මෙතිවරණ කලින් මෙතිවරණ මොකක් කිව්වත් ජාත්‍යන්තර ගිවිසුම ආණ්ඩුවක් වෙනස් වුණා කියලා වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මෙතිවරණ වේදිකාවට එනකොට ඔබතුමාලා ඔබ දැන් ජාත්‍යන්තර ගිවිසුම කියන්නේ වා ආණ්ඩුවක් වෙනස් වුණා කියලා වෙනස් කරන්න බෑ. මොකද ජාත්‍යන්තර වස්තන් කළ තියෙන ගිවිසුමක් වෙනස් කෙරුවොත් ඒකේ ඵල විපාක තියෙනවා. ඒ ඵල විපාක සියල්ලම සලකා බැලලා තමයි මේ තීරණයට ආවේ. ඒ කියන්නේ ගිවිසුමේ මන්තිරු 6 මන්තිරු 4 කරගන්න එක පහසුයිද? නෑ ඒක ඒගොල්ලෝ කැමැත්ත අනුව පුළුවන්. ඒගොල්ලන් කැමැත්තුනේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇමතිතුමනි දැන් ඔබතුමන්ලා දේශපාලන වේදිකාවට එනකොට ජනවාරි 8 වෙනිදාට කලින් අගෝස්තු 17 වෙනිදාට කලින් මේ ජාත්‍යන්තර ආලාපාලු ආර්ථිකයේ මේ වගේ බොහෝ දේවල් පාවිච්චි කරා. ටෙන්ඩර් මගඩි, කොමිස් මගඩි මේ සියල්ල කිව්වා. එතකොට මේවා දැනගෙනනේ ඒ වේදිකාවේ කතා කරේ. දැන් ඔබතුමා කියනවා ජාත්‍යන්තරව තියෙන දේවල් එහෙම වෙනස් කරන්න බෑ කියලා. විනාශ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. විනාශ කරන්න බෑ කියන්නේ බෑ. සීමාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමලා ජනතාව ඇඳුවා කියලා කියන්න බැරිද අපිට? නෑ ඒක මම පිළිගන්නේ නෑ. මොකද ජනතාවගේ සමාව ගන්නවා. අපේ රජය බලයට පත් වුණායින් පස්සේ තියෙන නෛතික රාමුව මත ඒ ගිවිසුම් වල තියෙන සීමාවන් යටතේ වෙනස්කම් කරන්න අපි උත්සාහ කරනවා. දැන් උදාහරණයක් පොට් සිටි එක. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා එතුමා බිංගඟලක්වත් රටේ විකුණන්නේ නැහැ කියලා. නමුත් එතුමා පොට් සිටි එකේ හෙක්ටයාර් මම හිතන්නේ 50ක් චීනයට සම්පූර්ණ සින්නක් කරයි තියුණා. සින්නක් කරයි තියෙනවා. ඔබතුමාලා දැන් මොකද්ද කරලා තියෙන පොට්? දැන් අපි සාකච්ඡා කරන් යනවා ඒක සින්නක් කරයි තියෙන එක බුදුලා ලීස් එකක්. ලීස් එකක් දෙන්න අපි සාකච්ඡා කරන් යනවා. ඒ කියන්නේ දීර්ඝකාලීන බද්ද ලීස් එකක් බද්දක් දෙන්න. මහින්ද රාජපක්ෂට කිව්වේ බිංගඟලක්වත් කාටවත් දෙන්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ කිව්වා බිංගඟලක්වත් දෙන්නේ නැහැ කියලා. හෙක්ටයාර් 50ක් දීලා හෙක්ටයාර් 50ක් චීනයට දීලා අපිට ඉන්දියාවත් එක ප්‍රශ්නයක් ඇති කරුවා. හරි. ඉතින් දැන් අපි සාකච්ඡා කරන් යන්නේ ඒක ලීස් එකකට පරිවර්තනය කරනවා. මේ ආණ්ඩුව බලයට එනකොට කිව්වේ පෝට් සිටි ව්‍යාපෘතිය නවත්තනවා කියලා නේද? මට මතක හැටියට නම් එහෙමයි. නුවර කිව්වද දන්නේ නැහැ. පොදු වේදිකාවෙන් කිව්වා. ඒ පෝට් සිටි ව්‍යාපෘතියකට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අක්කරපඩ මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මතුමනේ. ඒ කියන්නේ ඔබතුමන්ලා එහෙම කිව්වද නැද්ද? මට මතකයි කිව්වා වගේ. කියන්නේ නැති සමහරට. මම නම් පෝට් සිටි ගැන කතා කරේ නේ වචනයක්වත්. ආණ්ඩුවයි ඔබතුමයි ඔබතුමා සාමූහික වගකීමෙන් අයින් වෙනවා වගේ කතා. ඒක අපේ දිස්ත්‍රික්කේට වළංගු නෑ. ආ ඔබතුමාගේ දිස්ත්‍රික්කේට වළංගු නෑ. ඔබතුමාගේ දිස්ත්‍රික්කේ අපි දින්න. මට මොහොතක් දෙන්න. මට දිස්ත්‍රික්කේ අපි දින්න. මට ඔබතුමා කියන්නේ විශ්වවිද්‍යාලයයි මහා මාර්ගයයි දෙක බලපාන්නේ ඔබතුමාගේ දිස්ත්‍රික්කේට විතරද? ඒකදී මැතිවරණේ පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක්ද? මැතිවරණේ කලින් ඇතිවෙච්ච තත්ත්වයක්ද? ඒ කියන්නේ ඔබතුමා අමාත්‍ය ධූරයක් බාර ගන්න තිබ්බේ උඩ රට සංවර්ධන ඇමති වගේ ගත්තා නම් ඔබතුමාට ගැලපෙනවා. ඉතාලම සුදුසුයි. ඉතින් මම කතා කරන්නේ මම මැතිවරණේ ව්‍යාපාරයට උපයෝග කරගත්ත දා මම කතා කරන්නේ. මට එතනින් ඉහර කියන්න දෙයක් නැහැ. අපි යෝජනා කරනවා ඉතාලම අවස්ථාවාදී පිළිතුරු දීමක් ඔබ මේ දෙන්න කියලා. ඒ නිගමනයේ ඕගොල්ලන්ට එන්න පුළුවන් ඒක පොඩි ප්‍රශ්නයක් නෑ. හොඳයි. මම මාධ්‍යෙන් කවදාකවත් උදව් වරනුත් නෑ. මට ඒක ප්‍රශ්නයක් නෑ ඉතින්. හොඳයි. අපි විරාමයකට යමු. විරාමයෙන් පසුව අවසන් සාකච්ඡාවට යමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ දේශපාලන සංවාදයේ අවසන් සාකච්ඡා වටේටයි අප ප්‍රවිෂ්ඨ වන්නේ. අද අපත් සමගින් දේශපාලන සලකුණ තබන්නේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා.
අපි මහනුවර ගැන කතා කරපු නිසාම ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ පිළිබඳව අපි කතා බහ කරමු. මෙහිදී ඔබේ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරමු. ඔබතුමා විශ්වාස කරන්නේ නිරන්තරයෙන්ම මේ ජනතාව ඔබතුමා සමග ඉන්නවා කියන කාරණේද? කොයි ජනතාවද? මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව. ඔව්, වර්තමානයේ පැහැදිලිව අපිත් එක්ක ඉන්නවා. අගෝස්තු 17 වෙනිදා ඔබත් සමග හිටපු ජනතාව මේ මොහොත වෙන විටත් ඒ ආකාරයෙන්ම ඉන්නවා කියන විශ්වාසය ඔබතුමාට තියෙනවා? පැහැදිලිවම. පැහැදිලිව. හොඳයි. අපි ඔබතුමාගේ දිස්ත්‍රික්කයේම දේශපාලනඥෙක් මහනුවර පිළිබඳව එක්සත් ජාතික පක්ෂය පිළිබඳව කියන ප්‍රකාශයක් බලමු. අවස්ථාව ඒ ප්‍රකාශයට. මහනුවර දිස්ත්‍රික්කයේ ගන්නකො තා ප්‍රබලයක් තමයි කතා කරලා මගෙන් අහනවා. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයට එන්නකො මෙතන ලොකු හිස් බවක් තියෙනවා. මේක මේ මහ විකාරයක් වෙලා තියෙන්නේ. කතා කරන්න අපිට මිනිහෙක් නැහැ. දෙන්නෙක්ගේ නම් කියව මම කියන්න හොඳ නැහැ පෞද්ගලික කරන කතාවක්. ඒ දෙන්නා විරුද්ධයි ඔබතුමා. මොකද ඒ දෙන්නට අහල ගාකොටත් එන්න බෑ ඔබතුමාව. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මහනුවර දිස්ත්‍රික්කයේ නන් ටික කියනකොට පාර්ලිමේන්තුව හෙල්ලුණා. හැබැයි අද එක්සත් ජාතික පක්ෂ කියන්න තියෙන විශාල ප්‍රශ්නයක් මොකා එක්කද අපි දේශපාලනය කරන්නේ? සමහරක් අය කියන මේ ගෙම්බොත් එක දේශපාලනය කරත හැකිද කියලා. මම එහෙම කියන්නේ නැහැ. මට නම් කියන එක අසාධාරණයිනේ. හැබැයි මම නම් කියවෙනවා. මගෙන් අහන්න ඕනේ නැහැ. ඔබතුමා නුවර ගිහිල්ලා සමීක්ෂණයක් කරොත් බය වෙන දෙන්න තුන් දෙනෙක්ගේ බයක් තියෙන දේ සාධාරණයි. මම මේකට දොස් කියන්නේ නැහැ. ඔබත් සමගම එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෙහෙලි රඹුක්කල් ඇමතිවරයා ඔහු කියනවා ඔහුට එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයේ කතා කරා මහනුවරින් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන්න. හැබැයි මහනුවර ඉන්න අයම තමයි ඒකට විරුද්ධ වුණේ කියලා. ඒ වගේම මේ මේ කාරණේදී ඔහු කියනවා දෙන්නේ තුන් දෙනෙක් මේකට විරුද්ධයි කියලා. ඒ දෙන්න තුන් දෙනා අතරේ ලක්ෂ්මන් කිරියල්ල ඉන්නවද? මගේ නම කිව්වේ නැහනේ. මම අහන්නෙත් ඒක තමයි. මගේ නම කිව්වේ නැහනේ. ඒ ඔබතුමා කොහොමද ඒක නිගමනයකට එන්නේ? එතුමා මගේ නම කිව්වේ නැහැ. නිගමනයකට ආවේ නැහැ ගරු එමෙතුමා. අනිත් එක ඉන්නවද කියලා. අනිත් එක එතුමා කියපු කතාව එතුමාට ආරාධනා කරුවයි කියන කතාව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයේ ඒක බොරුවක්. මොකද අගමැතිතුමාම කියලා තිබ්බා. අගමැතිතුමාම කියලා තිබ්බා. කේලේ රඹුකල් ඇමතිතුමා කී හතර පහ වතාවක් එතුමාට කතා කරුවා කියලා. නමුත් එතුමා දුරකථනයවත් ගත්තේ නැහැ කියලා. ඒ දැක්කේ දේ ප්‍රකාශයේ පත්‍රයේ තිබ්බා. කබි රෂි මැතිතුමා උත්තර දීලා තිබ්බා ලේකම් ඇටියට. කවදාකවත් නායකතුමා කතා කරුවේ නැහැ කේලේ රඹුකල් ඇමතිතුමාට. නමුත් එහිම යම් තැනක තිබ්බ නේද කෙහෙලිය රඹුක්කල් අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා යම් සාකච්ඡාවට කිහිපයකට සහභාගී වුණා. නමුත් ඒ සාකච්ඡාවට සාර්ථක වුණේ නැහැ කියලා. පුවත්පත්වල තිබ්බා. පුවත්පත්වල තිබ්බට කබීර් හෂීම් මැතිතුමා ලේකම් මැතිට නිවේදනය නිකුත් කළා තිබ්බා. කිසිම දවසක නායකතුමා කෙහෙලිය රඹුක්කල් මැතිතුමා හම්බුනේ නැහැ. නායකතුමා හම්බු වෙන්න උත්සාහ ගත්තා. නමුත් නායකතුමා ගැන කැමතුන්නේ නැහැ කියලා කබි රෂීම් මැතිතුමාගේ නිවේදනය තිබුණා. ඒක පුවත්පත්වල ෆ්‍රන්ට් පේජ් තිබ්බා. ඔගොල්ලෝ දැක්කද වන්දන්නේ? අර ආරම්භ ප්‍රකාශයක් කරනවාද මහනුවර ජනතාව UNP පාක්ෂිකයන් එක්සත් ජාතික පාක්ෂිකයන් ගෙම්බෝ වගේ අයත් එක්ක දේශපාලනය කරන්න බෑ කියලා එහෙම කියන අය? එතුමා කවුරු ගැන කිව්වද කියලා මට කියන්න බෑ. නමුත් මේ මැතිවරණයේදී මම 199,000ක් ගත්තා මනාප. ගාමිණී දිසානායක මහත්තයාත් ගත්තේ 185,000යි. ඊළඟ කේලිය රඹුක්කල් මැතිතුමා උපරිම ගත්තේ 140,000යි. හොඳයි, ඔබතුමා කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ්මන් කිරියල්ල මහතා සමග ඉන්නවා කියන කාරණේ. සියලු දෙනාම මාත් එක නෑ. ඒක අතිශයෝක්තියක්. නමුත් අතිබහුතරයක්. මොකද පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට හිටියේ මමයි හමීඩ් මැතිතුමා විතරයි. එතකොට සන්ධානී හිටිය කැබිනට් ඇමතිවරු 3 දෙනෙක්. පළාත් මහමැතිවරයෙක් හිටියා. ඒ කියන්නේ පළාත් ඇමතිවරු හිටියා. ප්‍රාදේශ සභා 13ක බලය තිබ්බා. ඒ සියලු බලය තියාගෙන තමයි අපි ආසන 13න් අපි 11ක් දින්නේ. අවසාන විනාඩි කීපයකට ඇවිත් තියෙන නිසා සුදේව අපි පොඩ්ඩක් මේ ආණ්ඩුව පිළිබඳව ඔබතුමාගේ පැහැදිලි මතවාදයක් ගන්න උත්සාහයක් දරන්නම්. ඒ තමයි මේ ආණ්ඩුව මේ යන විදිය පිළිබඳව වර්තමානයේ ජනතාව ඡන්දය දුන්න පාක්ෂිකයන් කලකිරීමකින් වගේ ඉන්නවා කියලා ඔබතුමාලා විශ්වාස කරන්නේ නැහැ. නෑ, එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නෑ. ඒක මාධ්‍යෙන් පෙන්නන්න හැදුවට එහෙම කලකිරීමක් නෑ. මොකද අවුරුදු 20කට පස්සේ අපිට ආණ්ඩුවක් ආවේ. ඉතින් අපේ ජනතාව බොහොම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඒ අය දන්නවා, අපිට ඡන්ද දුන්න අය දන්නවා ආණ්ඩුවක් ආපු හැටිය. ඒ ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් ලබා දෙන්න අමාරු. ඉංග්‍රීසියෙන් කියනවනම් අර ටීඩියම් ප්‍රොබ්ලම්ස්. අර පොඩි ළමයෙක්ගේ දත් වෙනකොට කුටු බේරෙනවා, මූණ විකෘති වෙනවා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ දැන් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. කුටු බේරෙන තත්ත්වයක්. ඕන ආණ්ඩුව පටන් ගන්නකොට ප්‍රශ්න තියෙනවා. මතකද මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව? ඒ ප්‍රශ්නේ විසඳන්න මහින්ද රාජපක්ෂේ පළවෙනි ආණ්ඩුව මතකද? අනු බණ්ඩාර නැහැ කියලා එම මෙහා පැත්තේ ඇල්ලේ වාඩිලා
මන්ත්‍රීවරු කීප දෙනෙක්ෙන් එන්න පළවෙනි බජට් එකේ මතකද? ෆස්ට් බජට් එකේ මෙහෙම සිද්ධ වුණා. නමුත් ඊට පස්සේ ඒක ස්ථාවර වුණා. ඒ කියන්නේ ආණ්ඩුවක් පටන් ගන්නකොට මේ මෙහෙම ඕන ආණ්ඩුවක ආරම්භයේදී මේ වගේ ප්‍රශ්න තියෙනවා. මාස කීයක් විතර මේ ප්‍රශ්න තියෙයි කියලා ඔබතුමා විශ්වාස කරන්නේ? නැති මේකේ මේක ලබන අවුරුද්දේ බුල්බාගේ පස්සේ මේක මග හරියනවා. මොකද අපිට විශාල වශයෙන් ආධාර හිතා ගන්න බැරි ආධාරත්වයක් ලංකාවේ ඉස්සරහට එනවා. කතාවේ අප පොඩ්ඩක් මුලට ආවොත් දැන් ඔබ මුලින් සඳහන් කරා තිලක්මාරපණ මහත්තයාගේ ඉල්ලාස්වීම යම්කිසි තමන්ගේ විෂයපතයට අදාළ පාර්ශ්වයන්ට අගතියක් වේයි හැඟේ නම් ඉල්ලාස්වීම ඉතාම සදාචාරවත් ක්‍රියාවක් කියලා. අර ශිෂ්‍යයින්ට පහර දුම් වෙලාවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලාස්විය යුතු වෙලාවක් නෙමෙයිද? නෑ මම ඒකට පෞද්ගලික සම්බන්ධයක් නෑ කොහෙත්ම. මම පහර දුන්නේ නෑ. ඔබෙන් නියෝග දුන්නෙත් නෑ. පාරදීම ගැන මන් දන්නෙත් නෑ. එතන මොන මොනවද කියලා අපි දන්නෙත් නෑ. ඒක තමයි අගමැතිතුමා කොපිටියක් පත් කරලා තියෙන්නේ. ඒක ගැන පරීක්ෂා කරන්න. එහෙම ඉල්ලාස් වෙන්නේ නෑ. ඒ කියන්නේ එහෙම ඉල්ලාස් වෙන තරම් දෙයක් නෙමෙයි ඒක. නෑ ඉතින් එහෙම 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 කාගින්වත් බලපෑමක් ආවෙ නෑ. කවුරුවත් එහෙම ඉල්ලීමක් කෙරුවෙත් නෑ. බලපෑමක් ආවෙ නෑ කිව්ව ඉල්ලාස් වෙන්න කියලා බලපෑම් කරන සංස්කෘතියක් තියෙනවද? ආණ්ඩුපක්ෂ. නෑ ඉතින් ඉල්ලාස් වෙන්න හේතුවක් තියෙන්න එපා. කිසි කෙනෙක් මගෙන් එක ඉල්ලුවේ නැත්නම් මොකද ඔක්කොම දන්න මම ඒකට සම්බන්ධයක් නැති බව. ඉතින් ඔබතුමා පාර්ලිමේන්තුව තුලවත් පාර්ලිමේන්තුව පිටදීදීවත් එහෙම ඉල්ලීමක් කාගින්වත් ආවෙ නෑ. ඔබතුමාගේ කතාවේ නොකිය කිව්වේ තිලක් කරනවා තිලක් මාරපණ මහතාට බලපෑමක් ආවා කියලාද? ඉල්ලාස් වෙන්න. නෑ මං හිතන්නේ එතුමා හිතන්නේ නැති. මොකද එතුමා ඇත්ත වශයෙන්ම මේ ඇමතිගම් වලට කෑදර පුද්ගලෙ නෙවෙයි. එතුමා ජාතික ලයිස්තුවේ පත් වෙලා නායකතුමාත් තියෙන විශ්වාසය නිසා තමයි එතුමාට මේ ඇමතිකව දුන්නේ. ඉතින් එතුමා හිතුවක් දන්නෙත් නෑ. ඇමතිගම් වලට කෑදර නැති නිසා ඉල්ලාස් වෙන්න. ඔව් ඉතින් ඒක ගැන එතුමාට ප්‍රශ්නයක් නෑ. එතුමා හොඳ නීතිපතිවරේ. හිටපු නීතිපතිවරේ. එතුමාට ආර්ථික ප්‍රශ්න මොනවත් නෑ. අගමැතිතුමාගේ හොඳ මිතුරෙක්. අර එතුමාගේ ප්‍රකාශයක් ආරම්භයේම අපි ඔබතුමාට පෙන්වුම් කරානේ. ඒ ප්‍රකාශයේ කියපු කාරණාවකින් ආණ්ඩුවට පහරවදින තත්ත්වයක් නැද්ද? එතුමා කියනවා අතේලේ ගෑවිලා නැහැ, මොලේ විකෘති වෙලත් නැහැ, කිසිම කහටකුත් නැහැ කියලා. එතකොට ඒ වගේ කෙනෙක් දීපු ඉල්ලාස්රිමක් වාරගත් ආණ්ඩුවේ මොලේ විකෘති වෙලද, අතේලේ ගෑවෙයිද, කිසිම කහටක් නැතුවලා ඉන්න බැරි වෙයිද? ඔක්කොම වාගන්න තමුන්නාතල එතුමා සාකච්ඡාවට ගැදවන්න ඕන. ආණ්ඩුව ඔබතුමාගේ මං අහන්නේ මේ අනිත් පැත්තෙන්, ආණ්ඩුව පැත්තෙන් අහන්නේ. එතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නේ මගෙන් අහලා වැඩක් නැහැ. උත්තරයක් නැත. ඒ කියන්නේ ඔබතුමා මේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරයෙක් නෙවෙයිද? අමාත්‍යවරයෙක් තමයිනේ. ආණ්ඩුවේ කාරණාවලට ඔබතුමා පිළිතුරු දෙන්නට සූදානම් නැද්ද එතකොට? නැති, ඒක තමයි. ඉතින් මම මොළියදලම කිව්වේ එතුමා ඉල්ලා අසුරා. ඒකෙන් අපි කඩකාට වෙනවා. නමුත් ඒක එතුමාගේ පෞද්ගලික තීරණයක්. හොඳයි, අපි අවසාන වශයෙන් ඔබතුමාගේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශ්නකින් මේ සාකච්ඡා ඉවර කරමු. ශිෂ්‍යයන් ඉදිරියේදී යම් යම් ඉල්ලීම් ඉල්ලා පාරට බැස්සොත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා දකින්නේ ඒ පිටුපස දේශපාලන හස්තියන් තියනවා කියලා. ඉතින් පාට බයින්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි අධ්‍යාපනයේ වීදම් කරන මුදල 4 ගුණයකින් වැඩි කරලා තියෙනවා. උසස් අධ්‍යාපනයේ සඳහා වෙන් කරන මුදල 75%කින් අපි වැඩි කරලා තියෙනවා. අපි ශිෂ්‍යයන්ගේ දීමන වැඩි කරන කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා. බර්සරි එකයි මහපොළ ශිෂ්‍යත්වය. නේවාසිකාගාර සඳහා නේවාසිකාගාර හදන්න අපි විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපෙන් අයිතිවාසිකම් දිනා ගන්න පෙළපාලි යන්න ඕනේ නැහැ. ඒක අපිත් එක්ක සාකච්ඡා කරලා ලබා ගන්න පුළුවන් ඕනම වෙලාවක. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යරයා කියලා තියෙනවා SMS එකක් ඉවලා සාකච්ඡා ඉල්ලන්න කියලා. ඒක විෂය භාර අමාත්‍යරයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? සාකච්ඡා කාත් එක්කද? ශිෂ්‍යයන්ට සාකච්ඡා ඕනේ වුණොත් කෙටි පණිවිඩයක් කරා එවලා සාකච්ඡා ඉල්ලන්න. පැහැදිලිවා මම ඕන්ලාගේ සාකච්ඡා සූදානම්. මම බොහොම සවකාපි පුද්ගලෙක්. මම සාකච්ඡාවට සූදානම්. නමුත් මෙතෙක් අපිට එහෙම SMS එකක්වත් කිසිම පණිවිඩයක්වත් අපිට ආවේ නැහැ. හොඳයි, අපි එහෙනම් ඔන්න ශිෂ්‍යන්ට කියනවා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයාත් ඕනෑම අවස්ථාවක සාකච්ඡාවට සූදානම්. සාකච්ඡා කරන්න නැතුව පෙළපාලියන් දැස්ති වෙන්න එපා. කරන්න තියෙන එකම දේ කෙටි පණිවිඩයක් කියවීම පමණයි. හොඳයි, එමෙතුමනි බොහොම ස්තුතියි අපත් සමගින් අද දවසේදී සාකච්ඡාවට එකතු වුණාට. ඔබතුමා මාධ්‍ය සමගින් යම් ගැටලුවක සිටිනවා නම් අපි ඉල්ලා සිටිනවා ඒවත් කරගන්න හැටියට මාධ්‍ය කරන්නේ මේදී ප්‍රශ්න කිරීම පමණයි. එතනින් එහාට පෞද්ගලික කෝන්තරයක් හෝ ගැටලුවක් අපේ හංගන්න අරගයි. කිසිම දෙයක් හැංගුවේ නැහැ ගරු එමෙතුමනි. ඔබතුමා මෙහි සිටින්නේ සතුටින් ඔබතුමා යලිත් කීරව හංගන්න අරගයි. ලබා දුන්නේ කෙසේත් ස්තුතියත් වෙන අපත් සමගින් එකතු වුණාට. අපි සුබපතන ඔබතුමාගේ ඉදිරි දේශපාලන ගමනට. රංගන ඔබටත් ස්තුතියි, විමල් ඔබටත් ස්තුතියි, හිතවතුනි රැඳී සිටියාට ඔබටත් ස්තුතියි. අපි නැවතත් ලබන සඳ දවසේදී සලකුණින් දේශපාලන සලකුණු තබන්නට හොඳයි.